නමෝ තස්ස තස්ස භගවතු භගවතු අරහතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බුද්දස්ස නමෝ තස්ස නමෝ තස්ස භගවතු අරහතෝ භගවතු සම්මා සම්බුද්දස්ස සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි එහෙනම් අද ධර්ම සාකච්ඡාව අපි ආරම්භ කරන්න සූදානම් දැන් අපි අද ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමේ ප්‍රථම ධර්ම ආරාධනාව කරන්න නියමිතව තියෙනවා ධර්මයට බොහෝම ලැබී ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම බොහෝ සෙයින් කාලය ශ්‍රමය මුදල වැය කරන ධර්මයේ තමාගේ ජීවිතයේ පළවෙනි ස්ථානයේ කොට තබාගෙන ඒ වෙනුවෙන් බොහෝ දේ කැප කරන සියානි පොඩිමණිගේ මහත්මිය විසින් අද ධර්ම ආරාධනාව සිදු කරනවා ඇති. මෙයට අපි ටිකක් සද්ද හින්දි කියන්නේ. තෙරුවන් සරණයි අවසරයි අපේ ස්වාමීන් වහන්ස පිළිගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යයේ දුක නිවීම පිණිස දේශනා කරපු සද්ධර්මයේ අප වෙත දේශනා කරනාට ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවා. අපගේ ධර්ම සාකච්ඡා අප වෙනුවෙන් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව මෙතෙන් සිට අපට දේශනා කරන මෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. එහෙනම් අද මම බොහෝ ශ්‍රේණි මේ ධර්ම දේශනාවට ප්‍රථම ධර්මාවවාදයක් කරන්නේ නැහැ. මොකද ගිය වාර මම ධර්මාවවාදයක් කළා. ඒක ඇති කියලා හිතෙනවා. මොකද අපිට කොහොම වුණත් මේ බොහෝ පින්තුන් අපිට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය ඒ විදිහටම අවබෝධ කරගන්න උත්සාහ ගන්නේ නැතිව අපිට කෙනා කෙනාට ඕන විදිහට මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒක මට දැනුවත් කර යුතු නැවත වාරයක් වුණා. මොකද ඇත්තටම පින්වත්නි අපි හිතන්න ඕන අනුරාග දීර්ඝ සංසාරයක් අපි මේ ගෙවාගෙන ඉන්නේ. ඒක සෙල්ලම් කතාවක් නෙවෙයි. ඒක ඉතසුල් දෙයක්වත් නෙවෙයි. මේ ඒ අනුරාග දීර්ඝ තම සංසාරයේ ගෙවාගෙන ඉන්න අපිට ඒ සංසාර ගමන නවත්වන්න ඒ සංසාර දුක නිමා කරගන්න තියෙන එකම එක ක්‍රමය දේශනා කළේ බුදුහාමුදුරුවෝ පමණයි. ඒ බුදුහාමුදුරන්ට පමණයි ඒක කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒක නිසා උන්වහන්සේ ඒ දේශනා කරපු විදිහට උන්වහන්සේ ඒ ආબોධ කරගත්ත විදිහට තමයි අපිට මේ සංසාර දුක කෙලවද කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් දුකින් මිදෙන්න පුළුවන් වෙන්නේ සදාකාලිකවම දුකින් මිදෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ දීර්ඝතම සංසාරයක් ඉපදෙමින් මැරෙමින් ගත කරගෙන එන මේ දීර්ඝතම සංසාරය අපිට නවත්වන්න පුළුවන් වෙන්නේ යම් කෙනෙකුට ඒක නවත්වන්න පුළුවන්කම තියෙනවා නම් ඒ නවත්වන්න පුළුවන් වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම අනුවම මිස වෙන කිසිවක් නෙවෙයි. ඒක නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන අපි අපිට ඕන ඕන විදිහටවත් කෙනා කෙනාට ඕන ඕන විදිහටවත් මේක කරන්න බෑ. මේක කරනවා නම් අපි බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහටම අපි පිළිපදින්න ඕන. අපි ක්‍රමයක් අනුගමනය කරනවා නම් මේ සංසාර දුක කෙලවර කරගන්න එහෙමත් නැත්නම් සදාකාලිකවම දුකින් මිදෙන්න යම් කිසි ක්‍රමයක් අනුගමනය කරනවා නම් ඒ ක්‍රමය අයි අනුගමනය කරන ක්‍රමය බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහටම වෙන්න ඕන. උන්වහන්සේ අපිට කියා දීපු ක්‍රමයට වෙන්න ඕන. එහෙම නැතුව මේක අපිට ඕන ඕන විදිහට නම් කරන්න බෑ. ඉතින් ඒක නිසා කවුරු තේරුම් ගන්න බුදුහාමුදුරුව යම් කිසි දෙයක් වනං දේශනා කළා නම් මේ දුකින් මිදෙන ක්‍රමය මෙන්න මේ විදියයි කියලා ඒයින් අර වෙන පිට දෙයක් නම් කරන්න එපා. කොයි දාර්ශනිකවත් ඒක කරන්න බෑ. ඒක තමන්ට ඕන ඕන විදියට කරන්න බෑ. ඕන ඕන විදියට මෙහෙම කළොත් පුළුවන් මෙහෙම කළොත් පුළුවන් කියලා තමන්ට ඕන ඕන විදියට නම් කරන්න බෑ. බුදුහාමුදුරුව දේශනා කරපු එකම එකකමයක් තියෙනවා. බුදුහාමුදුරුව නොයෙක් අන්දමින් නොයෙක් ක්‍රම මගින් මේ සංසාර දුක කෙලවර කරගන්න පුළුවන් බව උන්වහන්සේ දේශනා කළා. හැබැයි ඒ කොයිම ක්‍රමයකින් වුණත් අවසානයේදී අපි ඒ ධර්මය අවබෝධ කරගන්නේ එකම එක ක්‍රමයකින්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු
මේ ක්‍රම ගොඩක් තියෙනවා අපිට. අපිට මෙහෙම කිව්වොත් මුහුදට මහා සාගරයට බහින්න තොටුපළවල් ගොඩාක් තියෙනවා. ඒ කොයි තොටුපළෙන් බැස්සත් මුහුද මුහුදමයි, ඒකේ වතුර ලුණු රසමයි කොතනින් බැස්සත්. එතකොට ඒ හැමතැනම සාගරේ එකයි. ඒ සාගරේ තමයි බහින්න පුළුවන් තොටුපළවල් තියෙනවා කිහිපයක්. ඒකයි කියන්නේ. ඉතින් ඒ වාගේ අපිටත් මේ ධර්මය අවබෝධ කරගන්න මේ යම් යම් ක්‍රම ගොඩක් තියෙනවා. හැබැයි ඒ ක්‍රම කොච්චර දේවල් තිබුණත් අපිට ඒ ධර්මය අවබෝධ කරගන්න කළ යුතු දේ එකම එක දෙයයි. ඒ කියන්නේ අපිට අවබෝධ වෙන්නේ එකම එක දෙයක් නිසා. මම ඒ ටික මුලින් මේ පිළිබඳව පැහැදිලි කරන්න දෙන්න උත්සාහ කරනවා. මොකද අපි මේ ධර්මය නියමාකාරයෙන් අවබෝධ කරගන්න නම් ඒ කියන්නේ අපිට මේ දුකින් මිදෙන්න වෙන මොකක්වත් නෙමෙයි, මේ ගොඩාක් ලොකු දෙයක් කියලා හිතන්න එපා. ඇත්තටම අපිට මේ සංසාර දුක කෙලවර කරගන්න, එහෙම නැත්නම් මේ ලොකු වචන මෙව්වා නිමන් දකින මේ පටිච්චසමුප්පාදේ පංච පාදානස්කන්ධේ මේ වගේ එක එක ලොකු වචන වලින් තියෙනවා මේවා අපිට නොතේන වචන වලින්. නමුත් ඒකේ එකම එක හරයක් තියෙනවා, ඒ දේ ඔබ හොඳට දැනගෙන සිටිය යුතුමයි. මොකද අපිට ඇත්තටම මේ දුක කියන එක නැති කරගන්න, එහෙම නැත්නම් මේ සංසාර ගමන නවත්වා ගන්න තියෙන ක්‍රමය තමයි අපි කොයි තරම් උත්සාහ කළත් මේ අපිට නොයෙක් නොයෙක් විදිහේ ක්‍රම අනුගමනය කරුවත්, එහෙමත් නැත්නම් නොයෙක් නොයෙක් යාග හෝම කළත්, එහෙමත් නැත්නම් තවත් වෙන වෙන ක්‍රම උපයෝගී කරගත්තත් මේ ධර්මය අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. මේ දුක දුකින් මිදෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවන් මේ අවබෝධය ලබාගත්ත අන්දමට අපි කොහොමද මේ අවබෝධය ලබාගන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ තිබිච්ච මහා ඥාණය නිසා මේ සියලු දේවල් හොයාගත්තා. අපිට එහෙම ඥාණයක් නැහැ. හැබැයි අපිට ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරලා දීපු ක්‍රමය තියෙනවා. ඉතින් ඒ ක්‍රමය අනුගමනය කළොත් අපිට අර උන්වහන්සේ කී තැනටම යන්න පුළුවන් වෙනවා. මේ පිටු තේරුම් ගන්න ඇත්තටම අපිට සරල විදිහට කිව්වොත්, මේ ගොඩාක් ලොකු දේවල් නැතුව සරල විදිහට කිව්වොත් අපිට ඇයි මේ සංසාර ගමනක් යන්න වෙන්නේ? ඒක සංසාර ගමනක් යන්න වෙනවා කියලා කියන්නේ නැවත නැවත ඉපදෙන්නේ, ඉපදෙමින් මැරෙමින්, ඉපදෙමින් මැරෙමින්. ඒ විදිහ ඒක ඇත්තටම මේ මනුස්ස ලෝකයේ පමණක් නෙවෙයි, සුගතියේ පමණක් නෙවෙයි, විශේෂයෙන් වැඩිපුර අපි ඉපදෙමින් මැරෙමින් මේ ගමන යන්නේ සතර අපායේ තැන් තැන් වල. ඒ සතර අපායේ ඒ තැන් තැන් වල මේ විදිහට අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන ගමන අපිට නවත්ත ගන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් අපිට ඒ ගමන නවත්වන්න නැතුව ඒ ඉපදෙමින් මැරෙමින් යන ගමන ඉපදින එක නතර කරගන්නවත්, ඒ ගමන නතර කරගන්නවත් වෙන්නේ නැහැ. ඒකට ඒ ඉපදෙන්න ඇති වෙච්ච හේතු ටිකයි අපි නතර කරගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම අපිට ඉපදෙන එක මොන ක්‍රමයකින් හදලා නතර කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ වාට ආයේ නැවත එක වෙන තැනක හරි වෙනත් විදියකට හරි ආයේ නැවත උපදින්න පුළුවන්. හැබැයි ඒ වාට අපිට අර ඉපදෙන්න තියෙන හේතුව නැති කරගත්තොත් අපි අවදානමත් ආයේ ඉපදීම නැති කර ගන්න ඕනේ නැහැ අපි. ඉතින් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන අන්න ඒක තමයි හේතුඵල ධර්මයක් කියලා අපි හැමෝම කියනවා. ඒ විදිහට අපි හේතුඵල ධර්මයක් අවබෝධ කරගෙන අපි යම් යම් උත්සාහ ගන්නවා. ඉතින් මේවන්නේ ඒ විදිහට මේ හේතුඵල ධර්මයක් අනුව අවබෝධ කරගන්න තියෙන මේ ධර්මය අපිට ඒ හේතුව නැති කරන්නේ නැතුව ඵලය නැති කරන්න කරාට වැඩක් නැහැ. කරන්න පුළුවන්, ඵලය නැති කරන්න පුළුවන් ලේසි. හැබැයි ඒක හේතුව නැති නිසා නැවත ඵලයක් අඩගන්න පුළුවන්. අපිට ඉපදින එක නැති කරන්න පුළුවන්, අපිට හැබැයි ඉපදින්න තියෙන
හේතුව නැති කරගත්තේ නැත්නම් අපිට ආයනවත් වාරයක් ඉපදෙන්න පුළුවන් කොහේ හරි තැනක. අපි එක තැනක ඉපදින එක නතර කරා කියමු. හැබැයි අපිට වෙනත් තැනක උපදින්න බෑ. වෙනත් ආත්මයක කියන්නේ අපිට බොහෝ වෙලාවට අපි හිතමු තීසං ආත්ම අපි ඉපදෙන ගියා ගමන නැවතුනා. මනස ආත්මේ ඉපදෙන විචික නැවතුනා. ඊට පස්සේ අපිට නැවත පිළේත ආත්ම තියෙනවා. නිරේ තියෙනවා, අසුරාත්ම තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා. මේ මේ තැන් තැන් වල ඉපදෙන්න පුළුවන්. එක්කෙනෙක්ගේ මව කුසක උපදින්න තිබිච්ච එක නැති කරාම තවත් මව කුසක උපදින්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ තේරුම් ගන්න තියෙන්නේ මේ ඉපදීම නෙමෙයි නතර කරන්න තියෙන්නේ හේතුවයි නතර කරන්න ඕනේ. මේක තමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ න්‍යාය. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ පටිච්චසමුප්පාද ධර්මයේ අනුව ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට අපිට කොයි වෙලාවකවත් උත්සාහ කරන්න එපා. ඔබ ඵලය, ඒ කියන්නේ යම් කිසි ඵලයක් ඇති වෙනවා, හේතුවක් නිසා යම් කිසි ඵලයක් ඇති වෙනවා නම් ඒ ඵලය නවත්තන්න උත්සාහ කරන්න එපා. හේතුවයි නවත්තන්න ඕනේ. ඒක නවත්වුවොත් විතරයි අපිට මේ සංසාර ගමන නතර කරගන්න පුළුවන් වෙන්නේ කියන එක අපිට තේරෙන්න ඕන. මේ ඒකම නොපිවත් දැන් එතකොට ඔන්න ඔබට හොඳ ඒකට උදාහරණයක් කියලා. මොකද බුදුහාමුදුරුවෝ පළවෙනිම දේශනා කරපු ධර්මයේ තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළේ උන්වහන්සේ දුක කියන්නේ මොකද්ද, දුක හටගන්න හේතුව මොකද්ද, ඒ දුක නැති කරන්න පුළුවන්ද, නැති කරන ක්‍රමය මොකද්ද. මේක තමයි උන්වහන්සේ වැඩිදුරට මේ දේශනා කරේ. මේ එහාට දෙයක් දේශනා කරේ නැහැ. ඒක තමයි චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව කියන්නේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. දැන් එතකොට මෙන්න මේ ඥාන හතර ලැබෙන්න ඕන කෙනෙකුට නිවන් දකින්න. ඒ කියන්නේ අපිට මේ සංසාර ගමන නතර කරගන්න. දැන් එතකොට එදා කොණ්ණඤ්ඤතාපසයෝ සෝතාපන්න වුණා. හැබැයි ඒ කොණ්ණඤ්ඤතාපසයන්ට සෝතාපන්න වෙන්න ඔය කාරණාවත් බලපන්න ඇති. ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරේම දුක පිළිබඳ දුකයි සමුදයයි නිරෝධ මාර්ගය ගැන. හැබැයි ඒ වාට ධර්මයේ සඳහන් වෙන්නේ ඒ කොණ්ණඤ්ඤතාපසයට තේරුණාලු යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. අන ඕක තේරිලා තමයි එතුමා සෝතාපන්න වුණේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි අත්‍යවම අර ටිකත් අපිට බුදුහාඳු දේශනා කරපු චතු සත්‍ය සම්මාදී කියලා ලබන්න නම් අපිට දුක්ඛ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ඥානං කියන මේ ඥාන අතර ලබන්න ඕන කියලා කියනවා. මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ අතරම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි පියවර. ඒ කියන්නේ මෙතෙන්ට ආපු කෙනා අය ආපහු වෙන්නේ නැහැ. ඉස්සරහට යනවා මිස. ඒක නිසා අපි ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ එතන දේශනා කරේ ඔය මේ දුක පිළිබඳ ඔය මේ දේ තමයි දුක සමුදය නිරෝධය මාර්ගය කියන එකයි. වැඩි විස්තර කරලා ඒක යම් මේක අවබෝධ වෙනකම් මම ලෝකයට කිව්වේ නැහැ. නමුත් අන්තිමේ මේක අවබෝධ වුණාන් පස්සේ මම ලෝකයට කිව්වා කියන ඔය තමයි එතන දිගටම තියෙන්නේ. හැබැයි එතන අර විදිහේ දෙයක් තිබුණේ නැහැ. මොකද හේතුවක් නිසා හටගන්න ඵලය හේතුව නැති වෙනකොට නැති වෙනවා කියලා. හැබැයි ඒ වුණාට කොණ්ණඤ්ඤතාපසතුමා තේරුම් ගත්තා මේ ධර්මයේ දේශනාව කරනකොට මේ දුක පිළිබඳ ධර්මයේ දේශනාව දුක සමුදය නිරෝධේ මාර්ගය කියන කාරණාව තේරුම් කරලා දෙනකොට හේතුවක් නිසා හටගන්නා යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ හේතුව නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක පමණයි උනාදට තේරුම්. ඒ තේරෙනවත් එකම සෝතාපන්න වුණා. දැන් එතකොට අපි බලන්න ඕන ඔය ටික අහලා කෙනෙක් සෝතාපන්න වෙන්න තරම් ඒකේ ඇති වැදගත්කම මොකන්ද කියන එක. දැන් අපි දන්නවා හේතුවක් නිසා හටගන්නා යමක් ඇත්නම් හේතුව නැති වෙනකොට නැති වෙනවා. දැන් එතකොට මෙතන මහා ධර්ම කරුණු ගොඩක් තියෙනවා. හේතුවක් ඒ කියන්නේ අපිට
මොනවා හරි දෙයක් ඒ කියන්නේ ඇත්තටම සංකත කියලා කියන්නේ අපි මේකට ඒ කියන්නේ හේතුවක් නිසා හට ගන්න දේවල් සංකතයන් කියලා කියනවා ඒක අපි වචනේ නැති වුණත් කමන්නේ අපි අපිට හිතන කියන කරන දේවල් තමයි අපිට යම්කිසි විදිහකින් ඵලයක් හැටියට හටගන්නේ ඒ කියන්නේ අපි පරිහරණය කරන්නේ අපිට අවශ්‍ය වෙන්නේ හේතුව නෙවෙයි අපි විඳින්නේ පරිහරණය කරන්නේ විඳින්නේ ඵලය. එතකොට මේ ඵලය ඇති වෙන්න ඇති උනේ හේතුවක් නිසා යම්. ඒ හේතුවක් නිසා හටගත්තා වූ ඵලය හේතුව නැති වෙනකොට අනිවාර්යෙන් නැති වෙන්න ඕන ඒක ලෝක ධර්මතාවයක්. ඒක අපිට කාටවත් කියන්න දරනවා. මොකක් හරි හේතුවක් නිසා යමක් හටගත්තොත් ඒ හේතුව නැති වුණොත් ඒ හටගන්න දෙයක් නැති වෙන්න ඕන. දැන් එතකොට අපි දන්නවා බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට මේ හේතුවක් නිසා හටගන්නා ඵලය හේතුවක් නැහැ හේතුව නැති වෙනකොට නැති වෙනවා. හැබැයි ඒ මේ ඔක්කොම අඩංගු වෙන්නේ මේ ඔක්කොම කාරණාවන් මූලික වෙන්නේ දුක පිළිබඳව විතරයි. මොකද දුක පිළිබඳව කියලා කියන්නේ බුදුහාමුදුර කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ උන්වහන්සේගේ මේ ලෝකෙට උන්වහන්සේ මහා දුක් කන්දරාවක් කල්ප ගානක් තිස්සේ මහා දුක් කන්දරාවක් විඳලා විඳලා බුද්ධත්වයට පත් වුණේ මේ දුක නැති කර ගන්න ක්‍රමයක් හොයන්න. සදාකාලිකව දුක නැති කර ගන්න ක්‍රමයක් හොයන්න. එතකොට මේ දුක කියන එක උන්වහන්සේ ඉඳන් දැක්කා සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. ඒ කියන්නේ උන්වහන්සේ දුක කියන එක කෙටියෙන් දැනගත්තේ පංච උපාදානස්කන්ධයක් නම් කොතනක හරි හටගන්නේ ඒතන දුක කියන එකයි උන්වහන්සේ දේශනා. එතකොට අපි දැනගන්න ඕනේ දැන් එතකොට මනුෂ්‍ය ලෝකයේ කියන්නේ සුගතියක්. මනුෂ්‍ය ලෝකයේ කියන්නේ පංච උපාදානස්කන්ධයක්. අපි සතර පායක අතර යන්න ඕනේ ඒක කොහොමද දුකයි කියලා අපි දන්නවනේ. දැන් මෙතනින් ඉහළට ගියොත් දිව්‍ය ලෝක වලදී. ඒ දිව්‍ය ලෝක වල කොයි දිව්‍ය ලෝක? දිව්‍ය ලෝක හයේ මෙපුණාද? ඒ හැමතැනම තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. ඒ විදිහට නේ බ්‍රහ්ම ලෝක වල. බ්‍රහ්ම ලෝක වල තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. එහෙමනම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට මේ හැමතැනම තියෙන්නේ දුක. එහෙමනම් අපි අන්න ඒ දුකට තමයි පිළියම යොදා ගන්න ඕනේ. සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක. ඒ කියන්නේ එතකොට මේ පංච උපාදානස්කන්ධ දුකට තමයි අපි පිළියම හොයා ගන්න ඕනේ. දැන් අපි බලමු මේ පංච උපාදානස්කන්ධ දුක කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා ඒක අපිට ඉස්සර වෙලාවම තේරුම් ගන්න ඕනේ. දැන් අර මම මුලදී කිව්වා අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට ඇරෙන්න කෙනා කෙනාට ඕන විදිහට මේ ධර්මය හොයාගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා. එහෙමනම් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහක් තියෙනවා නම් මේ ධර්මය අවබෝධ කරගන්න ඒ ක්‍රමය අපි හොයාගන්න ඕන. ඒ ක්‍රමයට අනුව අපි ධර්මය අවබෝධ කරගන්න ඒ ක්‍රියාපටිපාටියට ඒ දෙන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ හැම ක්‍රමයකම අන්තිම හේතුව වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහටම බැලුවොත් බුදුහාමුදුරුවෝ දේශනා කළා යම් කිසි කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඕනකම තියෙනවා නම් එයා නිතර නිතර යමක් මෙනෙහි කළ යුතුයි. මොකද්ද මෙනෙහි කරන්න ඕනේ? ඒ ඉන්ද්‍රිය යමක් මෙනෙහි කරන්න ඕනේ. මොකද්ද මෙනෙහි කරන්න ඕනේ? මේ පංච උපාදානස්කන්ධය. දැන් අපි ඒක තේරුම් ගන්න ඕනේ මෙහෙම. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක කියලා. එහෙනම් මේ දුක කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධ දුකට. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන තැන දැන් එතකොට අපි තේරුම් ගන්න ඕන මේ පංච උපාදානස්කන්ධ දුක හටගන්නේ කාටද? එතකොට පංච උපාදානස්කන්ධ දුකක් හටගන්නේ ඇයි? මොකද පංච උපාදානස්කන්ධය දුකක් වෙන්නේ ඇයි? එතකොට මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? මේ ටිකට අපි උත්තර හොයාගන්න ඕනේ. අපි දැන් ඔබ කවුරුත් දන්නවා මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. ඔන්න කෙනෙක් කියයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහටයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. හැමදාමත් වගේම
හැමදාමත් වගේම අද මේ පංච උපාදානස්කන්ධය ගැන බලනකොට අපිට තේරෙනවා මම මේ පංච උපාදානස්කන්ධය මොකද්ද කියලා අහුව ඔයගොලු උත්තර දෙනවා තරමින් දෙන උත්තරේ තමයි මේ අර පාලි භාෂාවෙන් තියෙන ඒ අංග අට ඒ උපාදානස්කන්ධ පහ මේක බලලා දෙනවා ඒක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ ධර්මයන්කුල බලනකොට ඒක තමයි ඇත්ත. ඒක කියන තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. හැබැයි ඒක අපිට තියෙන භාෂාවක් නෙවෙයි. අපිට තියෙන දෙයක් නෙවෙයි. එහෙම අපිට තියෙන්නේ නම් අපි මේ පංච උපාදානස්කන්ධය කියන එක අපේ ජීවිතයට ගලප ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කියන එක අපේ ජීවිතයට ගැලපෙන්නේ කොහොමද? එතකොට අපි දන්නවා දැන් මේ ධර්මයේ ගැන බොහෝ කරුණු කාරණා දන්න ධර්මයේ බොහෝ වෙලාවට අවබෝධ කරගන්න බොහෝ උත්සාහයක් දරන හැමෝම වගේ දන්නවා මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ සිතක් කියන සිතක් කියන්නේ දැන තියෙන්නේ ඇත්තනම උපාදානස්කන්ධ පහක්. දැන් මේගොල්ලෝ හොඳට තේරුම් ගන්න මම හැමදාම කියන වගේ දැන් යමක් අපි එක්කෝ හිතන එයා අපි හිතන කියන කරන සෑම දෙයක්ම ඒක තව ආනිසිකයන් බලන ශබ්ද අහන ගඳසුවඳ දැනෙන අර මේ වගේ මේ සෑම දෙයකටම මූලික වෙන දෙයක් තියෙනවා. ඒ මූලික වෙන්නේ මොකද්ද? හිත. දැන් මේ චූටි වෙනසක් අද මේ ඔබට මම කියලා දෙන්නම්. එතකොට දැන් මේ සියලු දේටම මූලික වෙන්නේ හිත නිසා. හිත නිසා දැන් මේ මේකෙන් මම අවසානයේට ඔයගොල්ලන්ගෙන් අහන ප්‍රශ්නයක් කියනවා ඒකට උත්තර දෙන්න නම් දැන් මේ කියන ටික හොඳට තේරුම් ගන්න ඕන. මේ සියලු දේවල් වලට මූලික වෙන්නේ හිත. කවුද? හිත. එතකොට මේ හිත මූලික වෙලා දැන් ඔය ඉගෙන ඔය අපි දන්නේ කට එක තියෙන මනෝ පුබ්බංගමා ධම්මා කියලා එහම ඔය දෙන්නේ ඒ වගේ හැමදාම දෙන මේ සියලු දේවල්ට මූලික වෙන්නේ හිත කියලා. එතකොට දැන් හැමදාම අපි හිතමු අපිට මොකක් හරි උදාහරණයක් අපිට කෑම ටිකක් කන්න ඕන නම් කියමු වෙන මොකුත් ඕනේ නැහැ. ඒ කෑම ටිකක් කන්න ඕන උනේ ඉස්සෙල්ලාම හිතුනේ මොකද්ද? ඒ කියන්නේ කෑම එකක් කන්න ඕන කියනකොට ඒ කෑම එකක් කන්න ඉස්සෙල්ලා වෙලාම හිතෙන්න ඕන. ඒ කියන්නේ ඒකෝ බඩගින්නක් දැනෙන්න ඕන. ඒ බඩගින්න කියන එකත් හිතක්. ඒකෝ බඩගින්නක් දැනලා කෑම ටිකක් කන්න ඕන කියලා හිතෙන්න ඕන. දැන් මේක හිත හිතෙන්නේ කොහොමද? දැන් කෑම එකක් කන්න ඕන කියලා හිතෙන්නේ කොහොමද? හිතෙන්න මූලික වෙනවා දැන් කෑම එකක් කියන එක ධර්ම අරමුණක් වෙලා ඒකෙන් උපදිනවා මනෝ විඥානය. ඒ මනෝ විඥාණයෙන් දැනගන්නවා මනෝ විඥානයෙන් දැනගන්න එකට ගන්න ඒ විඥාණයෙන් දැනගන්නවා දැන් බඩගිනි කෑම ටිකක් කන්න ඕන කියන එක දැන. දැන් එතකොට ඔන්න මුලින්නේ ඒ ටික දැන් කෑම ටිකක් කන්න දැන් ඔන්න අපි හිතන විදිහට කෑම ටිකක් කන්න හිතුණා. ඒ හිතුනේ කොහොමද? අර විදිහට ඒ අපිට බඩගින්නක් දැනුණා. ඒ බඩගින්න ධර්මාරම්මණයක් වෙලා මනෝ විඥානයක් උපදිනා. දැන් කෑම ටිකක් කන්න ඕන කියලා හිතුණා. හිතුණා. දැන් කෑම ටිකක් කන්න ඕන කියලා හිතුණා. එතකොට ඊළඟට මේ කෑම ටිකක් කන්න ඕන කියලා හිතිලා ඊළඟට ආයපාරක් හිතුණා මොනවද කන්න ඕනේ. දැන් එතකොට මොනවද කන්න ඕනේ කියලා හිතනාම අපිට හිතුණා අපිට පාන් කෑල්ලක් කන්න ඕනේ කියලා. එතකොට අපිට පාන් කෑල්ලක් කන්න ඕන කියලා හිතුණා. ඒ හිතනන් පස්සේ දැන් මේ පාන් කෑල්ල කන්න හිතුනේ කොහොමද? ඒකත් අර පාන් කෑල්ල ධර්මාරම්මණයක් වෙලා මනෝ විඥානයක් හදගෙන තමයි හිතෙන්නේ. එහෙම නැතුව නිකන් හිතෙන්නේ නැහැ. මන මේ හිත ඒ හිතුවිල්ලක් සිතක් හට ගන්නවා කියන්නේ එතන මනෝ විඥානයක් මේ හටගෙන තමයි ඒ සිත හට ගන්න. එතකොට දැන් ඔන්න
පාන් කෑල්ලක් කන්න ඕන කියලා හිතුණා. ඊට පස්සේ දැන් ඔන්න දැන් සිතේ වැඩ පටන් ගන්නවා. දැන් මේක සිතට හිතුණා පාන් කෑල්ලක් කන්න ඕන කියලා. දැන් ඊට පස්සේ දැන් සිතට තමන්ගේ කයට හරි එහෙම නැත්නම් අතට හරි එහෙම නැත්නම් පිඟානකට හරි පාන් කෑල්ලක් දෙන්න විදියක් නැහැ. සිතට දැන් මේ සිත විතරයි තියෙන්නේ. දැන් හිතට හිතලා තියෙනවා පාන් කෑල්ලක් කන්න ඕන කියලා. කාටද කන්න ඕනේ? අර දැන් ඒ සිතක් හටගත්තායි කියපු තැන ඉන්න රූපේට තමයි දැන් මේ මේ කැබඩිය කන්න ඕන වෙලා තියෙන පාන් කෑල්ලක් කන්න ඕන වෙලා. දැන් මිට හොඳ තේරුම් ගන්න මම මේ කියන්නේ දෙය. දැන් ඊටපොට අර පාන් කෑල්ලක් කන්න ඕන කියලා හිතුණා. දැන් ඊට පස්සේ හිත අය ආපහු යාගේ සේවක කොටසක් ඉන්නවා. හවුද ඒ සේවක ටික? චෛතසික. දැන් ඔන චිත්ත කියන එක සිත කියන එක ඇවිල්ලා දැන් ඔන චෛතසික වලට ආවා. දැන් අර සිතින් උපදෙස් දෙනවා චෛතසික වලට ගිහිල්ලා හිටන් කඩේට ගිහිල්ලා පාන් කෑල්ලක් ගේන්න. දැන් මේක ලොකු ක්‍රියාවලියක්. දැන් මේ ක්‍රියාවලිය කරන්න අර හිතට බෑ. හැබැයි ඒ වෙනුවෙන් ඒක කරන්න පුළුවන් චෛතසික ටිකක් ඉන්නවා. දැන් එතකොට ඒ චෛතසික ටික ක්‍රියාත්මක වෙලා අර චෛතසික වලට කඩේට යන්න බෑ. චෛතසික වලට කඩේට ගිහිල්ලා ඉල්ලන්නත් බෑ. හරි චෛතසික කඩේ මුදලාලි අඳුරන්නේත් නෑ. හැබැයි මුදලාලි අඳුරන්නේ අර කය ගියොත් විතරයි. දැන් එතන තියෙනවා කයක්. මේ කාගෙවත් කියන්නේ මෙතන කයක් තියෙනවා. දැන් මෙතන කෙනෙක්ගේ නෑ. ඒකට උනන් නමක් දාලා තියෙනවා. අපි නිමල් කියලා නමකුත් දාලා තියෙනවා කියමු. කියලා ඉතින් මේ කයක් තියෙනවා. මේ කයට අර චෛතසික වලින් දැන් මොකද කඩේට යන්න විදියක් නැහැනේ. පාන් කෑල්ලක් ගේන්නේ. දැන් අර ඊට පස්සේ අර චෛතසික වලින් අර කය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා අර චෛතසික වලට. දැන් මේක එකින් එක එකින් එක කියන්න ඕනේ හොඳ තේරුම් ගන්න මේ කියන එක. දැන් මේ චෛතසික වලට තමයි අර කය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ දන්නවා JCB යන්ත්‍රයක් පස් කපනකොට ඒක ඒ පස් කැපීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අර ඔපරේටර් නෙවෙයි ඒක මේ පස් කපන්නේ. අර මේ JCB යන්ත්‍රයේ තියෙන කුල්ල. හැබැයි ඒ කුල්ල එහාට මෙහාට කරවන්නේ ඔපරේටර් නෙවෙයි. ඔපරේටර් කරන්නේ ඉතන තියෙන අර ලිවර් ටික එහාට මෙහාට කරන එක වෙනවා. කුල්ල එහාට මෙහාට කරන්නේ නැහැ. ලිවර් ටික එහාට මෙහාට කරනවා. එතකොට ඒ ලිවර් වලින් තමයි අර කුල්ල එහාට මෙහාට කරන්නේ. අර පස් කපන කුල්ල එහාට මෙහාට කරන්නේ අර මේ ලිවර් වලින් තමයි ඒක කරන්නේ. එතකොට ලිවර් වලට උපදෙස් දෙන ඒ කියන්නේ ලිවර් ක්‍රියාත්මක කරන්නේ ඒ මේ JCP අතර ක්‍රියාත්මක කරන ඔපරේටර්. දැන් එතකොට ඒ වගේ අර චෛතසික ටික ක්‍රියාත්මක වෙලා දැන් අර කුල්ලෙන් මේ JCP අතර කුල්ලෙන් පස් කැපුවා වගේ අර කය ක්‍රියාත්මක කරනවා අර චෛතසික වලින්. ඒ කය ක්‍රියාත්මක කරන විදිහ ගැන හිතන්න එපා. ඒ කියන්නේ ඇත්තටම ඒක අපි චෛතසික වලින් අර කුස් පහත් කරන දේවල් ඒවා කියන්නේ කිව්වොත් ඔක්කොම එක එක චෛතසික ගන්න කියලා දෙන්නේ මේ. එහෙම කියලා දුන්නාට වැඩක් නැහැ. එහෙම කියලා දෙන්න අවශ්‍යත් නැහැ. චෛතසික වලින් තමයි ඒ කය ක්‍රියාත්මක වෙන්නේ කියන එක හොඳට තලයේ තේරුම් ගන්න. එතකොට අර කය දැන් වුණ අර චෛතසික මගින් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියා කරලා ඒ අර කය ක්‍රියාත්මක කරලා අන කඩේට යනවා. කඩේට ගිහිල්ලා ඒ කඩේට ගියාම ආයෙත් නැවත ජයසිය ක්‍රියාත්මක කරලා අර ඒ කයේ තිබිච්චි කට ක්‍රියාත්මක කරනවා. කට ක්‍රියාත්මක කරනවා කඩෙන් පාන් ගෙඩියක් ඉල්ලනවා. ඉතින් එහෙම කරලා ඊට පස්සේ අත ක්‍රියාත්මක කරලා මුදල් දෙනවා. දැන් මේ එතකොට ඒව ඔක්කොම කරන්න අර හිතින් චෛතසික වලට උපදෙස් දීලා ඒ චෛතසික මගින් තමයි මේ කය ක්‍රියාත්මක කරනවා. දැන් එතකොට ඔය ආකාරයට තමයි ඒ සියල්ල සිද්ධ වෙන්නේ. දැන් එතකොට එහෙම වෙලා දැන් අර
කය ක්‍රියාත්මක වෙලා පාංගයලා ගේනවා. ගිනල ඔය විදිහට මෙලා ඊට පස්සේ හොදි ටිකකුත් හදනවා. ඒක අන්තිමට කනවා පාන. කවුද කන්නේ? අර කය තමයි ඒ පාන් කන්නේ. ඒ කයට තමයි ඒ අවශ්‍යතාවයේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ මේ කයට තමයි පාන් කන්නේ. දැන් එතකොට දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕන එක ධර්මතාවයක් තියෙනවා. දැන් ඔන්න අපිට දැන් ඔබ හිතන්න කොහොම හරි කරලා දැන් ඔන්න ඔබ පාන් කරනවා කියලා හිතන්න ඕන. දැන් මෙතන ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? දැන් මගේ ඔබ තමයි දැන් මූලික ප්‍රශ්නේ. ඇත්තටම දැන් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? දැන් ওই ක්‍රියාවලිය මම කිව්වා. ওই ක්‍රියාවලිය අනුව දැන් අපි හිතනවා දැන් කෙනෙක් පාන් කෑවා කියලා හිතනවා දැන්. කෙනෙක් උගිර පාන් කෑවා කියලා හිතනවා. නමුත් දැන් මෙතන ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? කියන්න බලන්න කවුරු හරි. ඇත්තටම දැන් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ පංච උපාදාන සංදේ ක්‍රියාත්මක වෙලා. ඔව් පංච උපාදාන ක්‍රියාත්මක වෙලා. ඔව් සම්පූර්ණ ගන්නුතේ. පංච උපාදානස්කන්ධයෙන් හිතනවා කරනවා කියනවා ඊට පස්සේ කයෙන් කනවා ඒක රූප දකින්නවා කඩේට යනවා පාන් ගන්නවා දකින්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් ඔතනේ හරි දැන් ওই ටික තමයි සිද්ධ වෙන්නේ දැන් ඔතනේ අපිට නිවන් දකින්න ඒ කියන්නේ අපිට මේ සක්කාය දිට්ඨිය නැති වෙන්න අපිට ඕනේ මෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ සක්කාය දිට්ඨිය දුරු වුණොත් මේ සෝතාපන්න වෙන්නේ එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙන්න අපිට මේකෙන් ලැබෙන පිටුවහල මොකද්ද මේකෙන් ලැබෙන අපි අවබෝධ වෙන ධර්මතාවය මොකද්ද සක්කාය දිට්ඨිය දුරු වෙන්නයි ඕනේ අපිට ඒ කියන්නේ අපිට සක්කාය දිට්ඨිය දුරු වුණා තමයි සෝතාපන්න වෙන්නේ සෝතාපන්න වුණා තමයි සතරපාය උපදින්නේ මේ හැම දෙයකටම මුල් වෙන්නේ සිත. චෛතසිකේ ක්‍රියාත්මක කරා කයට කය ඒ දේ කරා. එතකොට පංච උපාදානස්කන්ධයෙන් මේ හැම දෙම කරේ. එතකොට මේ හැම දෙම කරන්නේ සිත. සිත කිව්වනම් තව ටිකක් ඉන්න මේක හරිද වැරදිද කියලා බලන්න කියලා. එතකොට එතන අපිට ඒක ධර්මතාවයේ ඒ ටික ඇත්ත. දැන් එතකොට ඒ උත්තරේ නිවැරදි උත්තරයක්. හැබැයි නම් මම මේක සුළු වෙනසක් කරනවා තව ඔබේ පහසුව පිණිසතාව. ඒ කියන්නේ ඇත්තදම දැන් මේ ආංකෑවේ හරි මොනවා හරි කළේ කෙනෙක් පුද්ගලෙක් නෙවෙයි. ඒක ධර්මතාවයකින් සිද්ධ වෙච්ච දෙයක්. දැන් ඒක තමයි මේ උත්තර දුන්නේ. ඉතින් ඒක මම ඒ සුළු වෙනස්කමක් කියන්නේ ඔබට තවත් පැහැදිලි වෙන විදිහට මොකද එතකොට කෙනෙක් පුද්ගලයේ නෙවෙයි මේ දැන් උතන පාන් කැල්ල ගත්ත විදිය අපි උදාහරණයක් නේ එතකොට පාන් කැල්ල කාපු විදිය වගේ තමයි අනිත් දේවල් ඔක්කොම සිද්ධ වෙන්නේ අපි කන බොන දේවල් නාන දේවල් අඳින පළඳින දේවල් ගාමිම යන දේවල් වැඩ කරන ඒවා හිනාවින ඒවා කතා කරන ඒවා මේ වගේ සියලුම දේවල් ඔය ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔන්න ඔබ ටිකක් මෙන්න මෙහෙම හිතන්න. දැන් අපිට නිවන් දකින්න බැරි ඇයි? ඇයි මේ නිවන් දකින්න බැරි? ඒ කියන්නේ මේ නැවත ඉපදීම නතර කරන්න ඕ මොකද්ද? ලෝභ දේශ මොහ නිසා. හරි හරි. ඒ කියන්නේ ලෝභ දේශ මොහ නිසායි නිවන් දකින්න බැරි. එහෙමනම් ලෝභ අපි නිවන් දකින්න නම් මොකද වෙන්න කරන්න ඕනේ? ලෝභ දේශ මොහ නැති කරගන්න ඕනේ. ලෝභ දේශ මොහ නැති වෙන්න ඕන. දැන් අපිට නිවන් දකින්න බැරි ලෝභ දේශ මොහ නිසායි. එතකොට අපිට නිවන් දකින්න නම් ලෝභ දේශ මොහ නැති වෙන්න ඕන. දැන් එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි ලෝභ දේශ මොහ ඇති වෙන්නේ කොහොමද? ලෝභ දේශ මොහ ඇති වෙන්නේ කාටද? නැත්නම් කොහොමද? පංච උපාදානස්කන්ධයෙන් නැමැති සිතට. සිතට තව කියන්න උත්තර.
අවසරයි ස්වාමීන් වහන්ස කයෙන් කරන ක්‍රියා නිසා තමයි අපිට ලෝභ දේශ මොහ හටගන්නේ සිත ක්‍රියාත්මක වී අපි කයෙන් යමක් කරනවානේ එතකොට තමයි අපිට ඒක ක්‍රියාවෙන් ඒ සිතෙන් ලෝභ දේශ මොහ ඇති කරනවා එතකොට අපි ඒක කයෙන් ක්‍රියාත්මක වෙනවා මේ කය මමය මගේ කියලා අල්ලගත්ත නිසා තමයි අපිට ලෝභ දේශ මොහ ඇති වෙන්නේ ඔව් ඒක ඒකත් හරි ඒ කය ක්‍රියාත්මක වෙන නිසා විතරද සිතින් දෙන සිතිවිල්ලෙන් කය කය අනුව ක්‍රියා කරනවා අපි කයෙන් සොරකම් කරනවා බොරු කියනවා ඒව කරලා අපි අකුසල් රැස් කරගන්න. ඔව්. එතකොට අපිට ඒවයින් රැස් කරගන්නේ මොනවද අපි? අකුසල්. කය ක්‍රියාත්මක අකුසල් කියනවට වඩා දැන් අපිට මෙතන ආපු ප්‍රශ්නේ මොකද්ද? ඕපදේශම නැගින් බැරි මොකද? ලෝභ දේශ මොහය. ලෝභ දේශ මොහය. දැන් එතකොට අර කාරණා වලින් අපිට ඇති වෙන්නේ මොනවද? ලෝභ දේශ මොහය ඇති කරගන්න. ලෝභ දේශ මොහය. අන්න ඒකයි ඉරදී. ඒ කියන්නේ ඒ එතකොට කයින් ක්‍රියාත්මක කරලා ඒ හත ක්‍රියාත්මක කරලා අත ක්‍රියාත්මක කරලා හිත ක්‍රියාත්මක කරලා මේ ඔක්කොම දේවල් ක්‍රියාත්මක කරලා අන්තිමට ඇති වෙන්නේ මොකද්ද? ලෝභ දේශ මොහය. දැන් නිවන් දකින්න බැරියයි ලෝභ දේශ මොහය ඇති වෙන්නේ. දැන් එතකොට ලෝභ දේශ මොහ ඇති වෙන්නේ ඇත්තටම කියලා බලුවම අපිට ඇති වෙන්නේ ලෝභ දේශ මොහ ඇති වෙන්නේ අපිට සිතට නැහැ සිත පංචඋපාදානස්කන්ධ සිතට පංචඋපාදානස්කන්ධ සිතට පංචඋපාදානස්කන්ධ සිතට ඉවතාව ඒක අවසරයි ස්වාමීන් වහන්සේ ලෝභ දේශ මොහ ඇති කරගන්නේ පංච උපාදාන ස්කන්ධ නැමැති සිත ඇති කරගත්තට ඒ ඔක්කොම ගෙනල්ලා දෙන්නේ මේ කයට කයින් ඒකත් ඇත්ත යන් දැන් ඉතින් අපි මේ ලෝභ දේශ මොහ ඇති වෙන්නේ දැන් අර අපි හිතන කියන කරන ওই වගේ ආදී දේවල් වලින් තමයි ලෝභ දේශ මොහ ඇති වෙන්නේ. ඇති වෙන්නේ කාටද? කයට. දැන් එහෙම දැන් කියන්නේ නේද? ඒ කියන්නේ ඇති වෙන්නේ කයට. එතකොට කයට ඇති වෙන්නේ කොහොමද? ලෝභ දේශ මොහ කය අයිති කරගෙන ඉන්න සිතටයි ඇති කරගන්නේ. ආන්නේ හිතටයි අයිති වෙන්නේ. මොකද කය වැඩකාරයෙක් විතරයි. කය කවුරු හරි දෙයක් කිව්වා ඒ කියපු දේ කරා. එච්චරයි කය කරේ. එතකොට මේ කය ඇත්තටම තනියෙන් වැඩක් කරේ නැහැ. අර කෙනෙක් කියපු දේ කරා එච්චරයි. මේ කෙනෙක් කියපු දේ කරාම උනත් කරපු කෙනාටත් ඒ කර්මය අයිති වෙනවා. නමුත් ඉතින් එතකොට එහෙම ඒක පොඩි chance එකක් තියෙනවා මොකද අර කෙනෙක් කියපු දෙයක් තමයි කරුවේ කියලා. දැන් අපි හිතමුකෝ අපි රජුරු කෙනෙක් රජුරෝ මේ කවුරු හරි වැඩිකාරයෙක්ගේ හිස ගසා දමන්න කියලා කිව්වා. හැබැයි අලුගෝසුවා තමයි හිස ගසා දමන්නේ. හැබැයි අලුගෝසුවාට ඕන විදිහට නෙවෙයි. ඒ හිස ගසා දමන්නේ රජුරෝ කියපු නිසා. රජුරෝ කියපු නිසා අලුගෝසුවා හිස ගසා දැම්මයි කියලා අලුගෝසුවාට එන අපසලේ නවතින්න පුළුවන්. රජිරෝ කියපු නිසායි මේ හිස ගසා දැම්මේ. එතකොට අලුගෝසුවාට කර්ම වලින් නිදහස් වෙන්න පුළුවන්ද? බෑ බෑ බෑ. ඒ ඇයි? එයා කාර්යයක් කරලා එයා එතන පව් සිදු වෙන දෙයක් කයින් කරලා. කයින් කරා යා. කවුරුත් කියපු දේ වුණාට කරේ තමන්. එතකොට ඒ විදිහට දැන් අපි සිතින් යමක් හිතලා කයින් කරපුවම කයටත් ඒක මේ අකුසල් රැස් වෙන්න ඕන. හැබැයි කයට අකුසල් රැස්ුණයි කියලා ඒකෙන් අපිට මොකද තියෙන අපිට මොකද ඒකෙන් බලපාන්නේ? දැන් කයට අකුසල් රැස් වෙනවා. එතකොට ඒක අපිට බලපාන්නේ කොහොමද? මම කරා කියපුවහම
mama kerja kira, ikan ini, ini mama kerja kira kian ini, ay? Kaya apa yang kerjakan? Kaya apa yang kerjakan Nisa? Ini kaya itu ayat kali ini Nisa, ikan mereka mage kaya kenang, ini kaya kerapu berat, kerja mama kira dengan anak barangan, barangan minuman ini kaya mage, itu nama keyword, dengan mana api meten loko dalam tahu yang kata kata kering. Mukanya, api itu hitamnya, kianya, karena, ahana, danenya, danagana, penenya, mehari, selu, mendebal, sidave ini, mana, kaum, orang ini ada, hitam itu orang ini ada, hitam itu orang ini ada, hiteng deba kerani, ne, kau mana deba kerani, kain kerana kerja apa kau mana kerani? Panju padanas. Oh, panju padanas kan? Kalau kita mengikuti, hitting hitalah tamai ya ada kaya kreatif kan. Itu kota deng api itu ada deng api ada area kiva ini namanya kiva kerajaan lah. Mian dat eh aku sele ait binoni. Itu kota deng kaya itu eh aku sele ait binoman. Deng kaya itu eh aku sele ait binoman. Kaya itu macam ini kare cai itu sih ker. Mungkin upaya di la, ekan sitting kai, cai sih kalau upaya di la, cai sih kalau mungkin, mekai upaya di la, tapi kare. Yang itu kalau me, meke karma ya, ait bina mande kai dah. Oh, kai itu ait bina nanti. Ait bina, hari. Yang itu kalau me kai itu, karma ya ait bina nama. Apa itu mungkin? Yang kai itu karma ni kan ait bina. Itu kota, ekin khat hati yang hiri hari ini. Khaye aiti kari in, khaye aiti. Khaye aiti kari khidir pamana, ek aiti kari ada, ek karma asino. Itu kota, then api me asiter makibu, me khaye api dia aja. Nee, soya api ni be. Sabar nha dah. ඒ කය මගේ නෙවෙයි කියන්නේ මොකද හේතුව? දැන් මේ අපි මාමේ මන කියන්නේ මේ කයෙන් කියන්නේ. ඉතින් මේක මම නෙවෙයි බණ කියලා කියන්නේ. බණ කියන්නේ මම නෙවෙයි කියලා කියන්න හේතුව මොකද්ද? කය සතර මහා ධාතුෙන් හැදිච්ච දෙයක්. ඔව් සතර මහා ධාතුෙන් හැදිච්ච ඒවා තමයි ඔක්කොම තියෙන්නේ. එතකොට කය ඇති වෙනව නැති වෙනව? ඇති වෙලා නැති වෙනවා. එතකොට දැන් මේ මේ කයට දැන් අකුසල කර්ම ආයිත් වෙනවා නේද? ඒ කියන්නේ කයනේ අපි මේ දේවල් කරන්නේ. එතකොට කයට ආයිත් වෙන දේවල් අපිට ආයිත් නැහැ කියලා තමයි අපි හිතන්නේ. මොකද කය අපේ කරගත්ත නිසා. දැන් මොන මේ දෙක නිසා කය අපේ කරගත්ත නිසා. දැන් මේ කය අපේ කරගත්ත නිසානේ අපිට මේ කය ආයිත් වෙන්නේ. හැබැයි මේ කය අපේ කරගන්න පුළුවන් මං අහන්නේ. අන්න ඒක. අපි කරපු කර්ම ගෙවන්න ඕන හින්දා අපිට කයක් දීලා තිනවා අපිට ඒක අපේ කරගන්න සිද්ධ වෙනවා අපි අපේ කරලා මේ රැවටිලා තියාගෙන ඉන්න කරපු කර්ම ගෙවා ගන්න කය අපේ කරලා දුක් විඳින්න කයක් අපිට දීලා තිනවා එතකොට ඒ කය අපේ ඔව් ඒකත් හරි දැන් එතකොට ඇත්තටම කය අපේ නිසානේ කය අපේ කියලා හිතාගත්ත නිසානේ දැන් මේ අපිට පැහැදිලිනේ අර කයෙන් කරපු කර්මය අපිට ආයතුනේ කය අපේ වෙච්ච නිසා. අපේ අපේ නෙවෙයි කය කියලා දන්නවා අපි නේ. අපි කවුරු දන්නවා කය අපේ නෙවෙයි කියලා. ඒ කය අපේ නෙවෙයි වෙන්න දැන් ඇත්තටම කය අපේ එකක් නෙවෙයිනේ. ඇයි කය අපේ එකක් නෙවෙයි වෙන්නේ?
මේ කය අවසර ස්වාමීන් වහන්ස කය අපේ නම් අපිට ඕන විදියට ක්‍රියාත්මක වෙන්න ඕන වෙන්න ඕන වයසට යන්න බෑ ව්‍යාධි ව්‍යාධියට පත් වෙන්න නැතුව තියෙන්න ඕන මේක ඒ නිසා අපේ නෙවෙයි ඒකත් ඒ කියන්නේ අතරම කය අපිට එකක් නම් අපිට ඕන විදියට තියාගන්න පුළුවන් වෙම දෙන්න ඕනේ ඉන්න තියාගන්න බෑනේ එතකොට ඒ නිසා කය අපේ එකක් නෙවෙයි එතකොට ඒ විතරක් නෙවෙයි අතරම බුදුහාමුදුරෝ ඒ කියන්නේ මේ සියල්ල දත්ත දන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ කය උඹලගේ කුත් නෙවෙයි වෙන කෙනෙක් වෙත් නෙවෙයි මේක පෙර කරපු කර්ම වලට විපාක දෙන හැදිච්ච වස්තු කොට දකින්න කියලා බුදුහාමුදුරෝ කියන්නේ එතකොට මේ ඇත්තම කිව්වොත් මෙතන අපිට ඔය කතන්දරේ දන්නවා දැන් ඔය ධර්ම පාඩම් දන්නවා ඔක්කොම දන්නවා හැබැයි ඒක ඒ දැනගත්තට අපි තාම එහෙම නිහිතයි ඉන්නේ මේ කය එහෙම දැන් බුදුහාඳුන් වෙච්ච දර කිව්වත් මේ විදිහට අපිට මේ දේවල් අපිට පේනවා මේ අපි හිතාගෙන ඉන්නේ මේ කය අපේ කියලා අර විඥාන බීජ බැස ගන්නකොට ඒ අර කර්ම ටික ඔක්කොම එකේ තියෙනවා. ඒ අනුව තමයි අර කය දිලා තියෙන්නේ. ඒකේ අතපය හැදෙන්නේ ඒකේ අනිත් අංග පාද අර පදංග ඔක්කොම දේවල් හැදෙන්නේ අර කර්ම අනුව නිසා. ඒකට මේ සියලු දෙනම මේ උපකාරයෙන් ඇතුළම ඒ කර්මය. එතකොට දැන් අපිට පොද පැහැදිලි තේරුමක් තියෙනවා. මොකද අපිට ඇත්තටම කිව්වොත් සක්කාය දිට්ඨිය කියන ධර්මතාවය නැති වෙන්න ඕන මේ කාරණාව නිසා. මොකද අපි දන්නවා දැන් මේ කය හැදිලා තියෙන්නේ පුරුණ කර්මවලට විපාක දෙන්න. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තියෙනවානේ නායම් භික්ඛවේ කායෝ දුම්මාකං නාපි ආඤ්ඤේසං පුරාණ බිදං භික්ඛවේ කම්මං අභිසංජේතේතං වේදේතං රතබං. එතකොට අන්න එතන තවත් චූටි කියලා තියෙනවා. මම ඒක පැහැදිලි කරනවා. දැන් මේ කය පුරාණ කර්මයට හැදිලා විපාක දෙන්න හැදිච්ච වස්තුවක් ඒක හැමතිස්සෙම චේතනාවලින් පිළියෙල වෙනවා. පුරාණ බිදම් භික්ඛවේ කම අභිසංජේතිත වේදිත දත්තබ්බන් කියන්නේ ඒක. මොකද මේ කය ස්වභාවය තමයි ඒක හැමතිස්සෙම චේතනාවලින් පිළියෙල වෙනවා. මොකද මේ චේතනාවලින් පිළියෙල වෙනවා කියන්නේ. මේ කය චේතනාවලින් පිළියෙල වෙනවා කියන්නේ මම ඔය කැල මම ඇත්තටම මේ කය ක්‍රියාත්මක වෙන්නේ අද මේ මොකද මම අහමු ප්‍රශ්න මොකද්ද කය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අවසරයි කය චේතනාවලින් පිළියෙල වෙනවා කියන්නේ දැන් කයනේ අපිට පෙර කර්ම ගෙවන්න දීලා තියෙන්නේ අරගෙන යන්න තියෙන්නේ ඒකට අපි තව චේතනා දාගොම ආයේ ඉස්සරහටත් ඒ චේතනාවලින් තමයි ඉතුරු ටික ගෙනියන්න තියෙන්නේ අර කර්ම ගෙවනකොට ඉතුරු කරන චේතනායකට එකතු වෙනවා ආයෙත් ඉතුරු ආයෙ ඉතුරු ටික ගෙනියන ආයෙත් ඒ චේතනාවලට ආයෙ තව කායක් හදලා දෙනවා දැන් චේතනාවලින් මේක පිළියල වෙනවා කියන එකද
අවසර ස්වාමීන් වහන්ස අපිට ඇසට රූපයක් පෙන්නලා කය කනට ශබ්දයක් අස්සලා එහෙම කය ඒ චේතනා සකස් කරනවා කයට චේතනා ඒක ඒක ටිකක් හරි තව කියන්නේ තව එක පැහැදිලි කරලා කියන්නේ උදාහරණයක් කවුරු හරි පැහැදිලි කරලා කියන්නේ මේ ඒකට ගම්ල කියපු මේ උදේ හරි තව එක ටිකක් පැහැදිලි කරලා දෙන්න මට අවසලයි අපේ හැඳුරුනේ අය ක්‍රියාත්මක වෙන්නේ චේතන චෛතසික වලින්නේ චෛතසික වලින් ඕක මොකද චෛතසික වලින් කය ක්‍රියාත්මක වෙනවා කයට නියෝග දීලා කය ක්‍රියාත්මක වෙන්නේ මේ චෛතසික වලින් චිත්ත චෛතසික වලින් චෛතසික වලින් කය ක්‍රියාත්මක වෙනවා කයට නියෝග දීලා කය චෛතසික වලින් තමයි කය ක්‍රියාත්මක වෙන්නේ අවසර සාමිනාංශ ඇසයි රූපයයි ඇස විඤ්ඤාණ හටගෙන ස්පර්ශයෙන් අපිට සංඥා වේදනා සංඥා සංකාර සකස් කරනවා හැමතැනම චේතනා වලින් පිළියෙල වෙනවා කියන්නේ අවසර සාමිනාංශ පංච උපාදානස්කන්ධයෙන් නැමැති සිත චෛතසිකට උපදෙස් දෙන්නාම චෛතසික ක්‍රියාත්මක කරනවා කයට. එතකොට පංච උපාදානස්කන්ධය තව තව අලුත් අලුත් ඒවා උපාදාන කරලා කයට දෙනවා. ඒ වා චේතන වලින් කර්මය පිළියෙල කරලා තියෙනවා. චේතනා කියන්නේ මොකක්ද? චේතනා කියන්නේ සංකාර කියලා. අපිට චේතනා සංකාර කියන්නේ චේතනා වගේ වචනයක් නේ නේද අපිට කියන විදිහට සිතිවිලි අලුතෙන් ගේන ඇතුල් කරගන්නේ ඒක 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 හුඟක් හොඳයි මේ ආදයන්ලෝක අපි චේතනා කියන්නේ ඇත්තම සිතිවිලි වගේ තමයි අපි හිතන විදිය ඒ කියන්නේ හිතන විදිය තමයි ඒ චේතනා චේතනා හම්බික මේකම වදාම කියන්නේ තියෙක ඒ කියන්නේ අපි හිතන විදිහට තමයි කර්ම සකස් වෙන්නේ. එතකොට දැන් අபிසංචේතිතං වේදිතං දත්තබ්බං කියලා කියන්නේ ඇත්තටම මේ කය නිතරම චේතනා වලින් තමයි පිළියෙල වෙන්නේ. මොනවාද චේතනාව? ඇත්තටම අර අපි කනවා. අපි කන්න ඕන. අපිට බොන්න ඕන. යන්න ඕන. නාන්න ඕන. දැන් මේ එක එක චේතනාවල් තියෙනවා. දැන් එතකොට මේ කය ඒ විදිහට චේතනාවලින් නිතරම පිළියෙල වෙනවා. දැන් ඒක කියන්නේ ඇයි මේ බුදුහාමුදුරුවෝ? දැන් අපිට අපි වරඳගත් තැන තියෙනවා මිතර. අපි වරඳගත් තැන තමයි මේ කය අපේ කියලා කියන්නේ. ඉතින් මේක මේ කය අපේ නොවන එක කියලා දෙන්න තමයි මේ මේ ඔය ටික කියලා දෙන්න බුදුහාමුදුරුවෝ. මොකද මේක චේතනාවලින් පිළියෙල වෙන්නේ. දැන් අපි හිතන්නේ එහෙම නෙමෙයි. දැන් කය අපේ. ඒක නිසා දැන් මම ගමන් බිම යන්නේ මම. කන්නේ බොන්නේ මම. නාන්නේ මම. දැන් මේ එතකොට හේවනේ අපි හිතාගෙන ඉන්නේ. දැන් එතකොට අපි හිතන්නේ දැන් මේ කය මගේ නෙවෙයි කියලා කොයියටවත් කියන කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ මොකද කය මගේ නෙවෙයි නම් මං කොහොමද මේ දේවල් කරන්නේ මේ දේවල් කරන්නේ මමනේ යන්නේ මම අර මේ එතකොට අන්න ඒකට උත්තරයක් වශයෙන් මම බුදුහාඳුරගේ වකිමේ මේ චේතනාවලින් මේ කය පිළියෙල වෙනවා කියලා ඒ කියන්නේ එතකොට චේතනාවලින් පිළියෙල වෙනවා කියනකොට අපි අර හිතාගත්ත දේත් බොරුවක් වෙනවා දැන් එතකොට අපි යනවා කියලා අපි හිතනවා ඒ අපි යනවා කියලා හිතන හින්දා මේ කය අපේ එකක් කියලා හිතාගෙන ඉන්නවා. දැන් එතකොට එතන බුදුහන් දේශනා කරපු විදිහ කියනකොට චේතනා මේ අර චේතනා වලින් මේවා පිළියෙල වෙනවා කියනකොට එතනත් අපිට අර බොරුව තේරෙනවා ඒකත් අපිට බොරුවක් කියලා. මොකද අපි එතකොට ගමනක් යන්නේ අපි නෙවෙයි. කන්නේ බොන්නේ අපි නෙවෙයි. ඒක චේතනාව අනුවයි ඒක හේදේ සිද්ධ වෙන්නේ. දැන් මොන මේක හොඳට තේරුම් ගන්න. මේක හරිම වැදගත් දෙයක්. මොකද චේතනා අනුව තමයි මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. එතකොට චේතනා කියන එක අතක් පයක්ද නැත්නම් ඇඟක්ද නැත්නම් මොකක්ද මේ චේතනා කියන එක? මොකක්ද මේ චේතනා කියන්නේ? ධර්මතාවයක්. චෛතසිකය. ඔව් ඒක ඇත්තටම චේතනා කියලා කියන එක මේ නිකන් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්වත් මොකක්වත් නෙවෙයි ඒක ධර්මතාවයක් අනුව පිළිවෙච්ච දෙයක්. ඒ කියන්නේ චේතනාව කියලා කියන්නේ ඒක වෙනම ධර්මතාවයක්. ඒ කියන්නේ අපිට
ඒක කෙනෙකුට පුද්ගලයෙකුට අයිති වෙන දෙයක් නෙවෙයි චේතනාව කියන්නේ. අල්ලන්නත් බෑ අනිත් බෑ මොකද ඒ චේතනාව කියන එක ඇත්තටම කෙනෙකුට පුද්ගලයෙකුට අයිති දෙයක් නෙමෙයි කොටින්. ඒක ධර්මතාවයක්. එතකොට මේ ධර්මතාවයක් අනුව සිද්ධ වෙන දේ එතකොට අපි අපි හිතමු අපි නානවා. එතකොට මේ නාන්නේ චේතනාවක් අනුව. චේතනාව අනුව තමයි පිළිල වෙන්නේ මේ නානවා කියන ක්‍රියාවලිය. එතකොට ඒ චේතනාව අනුව පිළියල වෙන දේ ඒ නාන දේ කෙනෙක් පුද්ගලයෙක් හිතලා කෙනෙකුට පුද්ගලයෙකුට ඕන විදිහට නෑවනම් ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට එයාට ඕන විදිහට තමයි ඒක නාලා තියෙන්නේ. ඒ කෙනා පුද්ගලයා තමයි නාලා තියෙන්නේ. හැබැයි මේක චේතනාව අනුව පිළියල වෙන දෙයක් වුණොත් එතකොට චේතනාව අනුව පිළියල වෙන දෙයක් කියලා කියපුවාම එතන චේතනාව අනුව නානව කියලා නෙමෙයි කියන්නේ අපි. දැන් අපි නානව කියන එක උදාහරණයක් ගත්තොත් චේතනාව අනුව නානව කියලා. එතකොට නාන කුද්දලෙකුත් එතකොටත් ඉන්නවා. හැබැයි ඒක මොනවාද එහෙම මේ බුදුහාඳුනේ කියන්නේ අභිසංචේතය තමයි වේදේ දත්තප්පා. ඒ කියන්නේ ඒක චේතනාව අනුව පිළිවෙලන වෙච්ච දෙයක්. දැන් අපි උදාහරණයක් ගත්ත නානව කියන එක. නානව කියන එක කොහොමද චේතනාව අනුව පිළිහෙල වෙන්නේ? නාන්න ඕන කියලා හිතක් පහළ වුණා. අනේ ඒක තමයි ඒක චේතනාව. ඒ චේතනාව අනුව අර චෛතසික වලට උපදෙස් දීලා චෛතසික මගින් නාන ක්‍රියාව සිද්ධ වුණා. එතකොට ඇත්තටම බලුවොත් ඒ නානවා කියන ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන්නේ අර චේතනා අනුව මිසක් කෙනෙක් පුද්ගලෙක් අනුව නෙවෙයි කියන එක තමයි අපිට තේරෙන්නේ. ස්වාමින් වහන්සේ එතන පෙර කර්මයක් ඒ සකස් වුණා නේද ස්වාමින් වහන්සේ? ඒ සියලු දේවල් ඒ කියන්නේ ඒ නානක විතරනේ කොහොමද ඒ දැන් ඒකනේ අපි අපි කිව්වේ දැන් මුලදිම කිව්වේ පුරාණ බින්නම් බික්කවේ කම්මං කියලා කිව්වේ. ඒ කියන්නේ පුරාණ මේ කර්මයට අනුව විපාක දෙන්න ඕන විදිහට තමයි ඒ කය හදලා දීලා තියෙන්නේ. ඒ ඒ සියලු දේවල් මෙහෙම. ඒ කියන්නේ ඒ කය හරියට තියෙන්නම පෙර කර්ම දැන් ඇත්තනම දැන් අපි නානවා කියලා. දැන් හැමෝම නානවා. සමහර ඉන්නවා ගණ ගහ ගන්න නාන්නේ නැති බය ඉන්නවා. එහෙමයි දිනෝයි නේද? එතකොට ඒ අපිට නානායේ ඉන්නවා දිනපත දවසේ තුන් පාර නානා ඉන්නවා දෙපාර නානා ඉන්නවා එක පාරක් නානා ඉන්නවා නානෙම නැති අය තියෙනවා. දැන් එතකොට ඒව එහෙම වෙන්නේ ඇයි? එතන තියෙන චිත්තයි ගන්නවා තමයි එහෙම වෙන්නේ. ඒකත් චේතනාවන්ව තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අරිද්දදම දැන් අපි හිතමු නාන මේ හොද්දට දවසේ තුන් පාරක් විතර නාන කෙනෙක් ඉන්නවා. දැන් මේ කර්මය කරන කෙනෙක් ඉන්නවා මම කියන්නේ. ඒ එහෙම වෙන්නේ ඇයි? දැන් අනිත් අය ඉන්නවා දවසේ දෙපාරයි නෑ. නැත්නම් එක පාරයි. නැත්නම් එක පාරකවත් නෑ. තව එක කියනවා දැන් එයා දවසේ තුන් පාරක් නාන. ඇයි එහෙම වෙන්නේ? එහෙම නාසර තුම් බලක් නාන්න වෙන්නේ. දැන් එතකොට දැන් මෙන්න දැන් එතකොට මම ওই ප්‍රශ්නේ අහනකොට ඩග් ගාලා ප්‍රශ්නේට උත්තර දෙන්න හදන්න එපා. කවුලත්. මේ ප්‍රශ්නේ මෙහෙමයි කියලා. එතකොට දැන් ඔයගොල්ලෝ ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා විමර්ශනය කරලා බලන්න. එතනත් අපි දැන් තුම් පාරක් නාන්නත් පංච උපාදාන ස්පන්දේ නැමැති සිත කියනවා තුම් පාරක් නාන්න කියලා. ඇයි අනිත් එක කරන්න කියන්නේ නැතුව ඒ කියන්නේ? දැන් අනිත් අය නැති එහෙම කියන්නේ පහින්. සංසාරයේ සිට පුරුදු කරගෙන ආවිලා කියන්නේ සංසාර පුරුද්ද. නාන්න මොනද කියලා හිතනවා. සංසාර පුරුද්ද කියපුවම ටිකක් හරි ඒක උත්තරේ ආවිනේ. කර්මයේ අනුව අපි හඳුන. ඔව් කර්මයේ අනුව. ඔව් ඒ කර්මයේ අනුව කියන එක කර්මයේ ටිකක් මට විස්තර කරන්න. කර්මයේ අනුව තමයි යන්නේ ඒක තමයි. පුරාණ ඒ කර්මය අනුව තමයි කයි විදෙන්නේ. එතකොට මේ කර්මය අනුව නානවා තුන් පාරක් නානවා කියන එක සිද්ධ වෙන්නේ කොහොමද කියලා මට නිකන් ඒක පැහැදිලි කරන්න. දැන් උත්තරේ හරි කර්මය අනුව තමයි ඒවා සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එයා පෙර ආත්මවල එයා ඒ කර්මය ලැබුවේ එහෙම කර්මයක් කරගත්තේ එයා පිරිසිදු හිටපු නිසා. මේ පුරුදක් ඒ කර්මය කියන්නේ කියන එක අපි අකුසලයක් විතර කියලා නෙමෙයි. ඒ කර්මය කියන්නේ කෝකලත් ඒකයි. ඒ කියන්නේ එයා අර පෙර ආත්මවල හොඳට පිරිසිදුව හිටපු නිසා ඒ අනුව තමයි මේ මෙයාගේ සිත් පහළ වෙන්නේ. අර කර්මය අර කයක් සකස් වුණාම ඒ කයට චේතනා පහළ වෙන්නේ අර විදිහට
අර පෙර මේ එයාගේ කර්මයට අනුව උපදිච්ච නිසා දැන් එතකොට ඇත්තටම ඒ කර්මයට අනුව උපදිච්ච නිසා කය හැදුනා ඊටකට ඒ කර්මයට අනුවම චේතනා පහළ වෙනවා ඒකනේ කියන්නේ ඒක අභිසංචේතිත වේදනෙන් තමන් කියලා කියන්නේ එතකොට ඒ කර්මයේ පෙර කරපු ඒ බොහොම පිළිසිදුව ඉඳලා ඒ විදිහට හිටපු ඒ කර්මයට අනුව තමයි මියා මේ සැරෙත් ඒ කර්ම වලට විපාක විඳින්න ඕන විදිහට ඒ දවසට තුන් බාරක් දෙපාර තුන් බාරක් නාන්නේ. හොඳයි. දැන් එතකොට අපි ඒ කාරණාවත් එහෙම දිනනවා. දැන් එතකොට දැන් ඔය කාරණාවල් ඔක්කොම අනුව දැන් මම ඔබට කියවා දැන් මේ විදිහට පංච උපාදානස්කන්ධයක් මගින් තමයි මේ වස් සිද්ධ වෙන්නේ. මේ විදිහට දැන් එතකොට අපිට නොයෙක් නොයෙක් තැන්වල අපිට මේ පංච උපාදානස්කන්ධයක් කියන එක නයි කෙනා පුද්ගලයා කියන එක නයි දෙන්නම එකට පටලවාගෙන තියෙනවා. දැන් මොකද්ද මේ කියන්නේ? සම්මත සත්‍යයයි පරමාර්ථ සත්‍යයයි කියන දෙකක් තියෙනවා. දැන් අපි හැමතිස්සෙම ওই දෙක එකට පටලවාගෙන තමයි අපි මේ ගමන යන්නේ. සම්මත සත්‍ය කියන එක අපිට පේනින්න තියෙනවා. සම්මත සත්‍ය කියන එක පේන්න තියෙනවා. හැබැයි ඒක විමසලා බලනකොට අතුරුදන් වෙනවා. ඒ කියන්නේ සම්මතය සත්‍ය කියන එක අපිට පේන්න තියෙනවා. මොකද දැන් අපිට කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා. යම් යම් දේවල් තියෙනවා, බඩු මාන තියෙනවා, අම්මා තාත්තා ඉන්නවා, දරුවෝ ඉන්නවා. දැන් මේ සම්මත සත්‍ය පේන්න තියෙනවා. මේ පේන්න තියෙනවා සම්මත සත්‍ය. හැබැයි විමසලා බලනකොට අතුරුදන් වෙනවා. මොකද ඒ කතාවේ තේරුම? දැන් එතකොට මේ සම්මත දැන් මේ කියන්නේ අපි සම්මත ගැන සම්මතය දැන් අපි හැමතිස්සෙම කරන්නේ ওই දෙක පටලවාගෙන තමයි අපි ඉන්නේ දැන් ඇතර දැන් ඔබට හොඳ වැඩ ගන්න අපි මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය හරියට ආબોධ වුණොත් මොකද වෙන්නේ ඒ කියන්නේ මේ පෘථග්ජන පුද්ගලෙක් නම් සම්මත සත්‍යයි පරමාර්ථ සත්‍යයි කියන එකත් ඇත්තටම මේක වෙන් කරලා ගන්න පුළුවන්කමක් ඇති වුණා කියන එක එයා සෝතාපන්න මේක එසේ මෙසේ දෙයක් නෙවෙයි ඒකයි මම කියන්නේ මේක හොඳ ගැඹුරු තැනක් මේක ඒ කියන්නේ දැන් එතකොට මේ සම්මත සත්‍යයි පරමාර්ථ සත්‍යයි දෙක අපි කලවෙමේ තමයි අපි පාවිච්චි කරන්නේ. නමුත් එහෙම වෙන්න බෑ මොකද මේ සම්මත සත්‍ය කියන එක දැන් මම ඒ දෙකම කියනවා සම්මත සත්‍ය කියන එක අපිට පේන්න තියෙනවා හැබැයි විමසලා බලනකොට අතුරුදන් වෙනවා. පරමාර්ථ සත්‍ය කියන එක අපිට පේන්නේ නැහැ. හැබැයි විමසලා බලනකොට මතුවේ. අනේ එහෙමයි දැන් ඒක මට ඒ ටික පැහැදිලි කරන්න බලන්න කවුරු හරි අවසරයි ස්වාමීන් වහන්ස සම්මත සත්‍යයේදී අපි මමය මාගේ කියලා අල්ලගෙන ඉන්නවා ඒක විමසනකොට මේක මගේ නෙමේ මෙහෙම කියලා යෝනිසෝ මනසිකාරයෙන් විමසනකොට ඒක අතුරුදන් වෙනවා ඒක මදි තව කියන මාන ඒක හරියට උත්තරයක් කියන මාන තව ඒක මේක හරි වැදගත් දෙයක්. සම්මත සත්‍ය කියන එක අපිට පේන්න තියෙනවා. හැබැයි විමසලා බලනකොට විමසනකොට අතුරුදන් වෙනවා. පරමාර්ථ සත්‍ය කියන එක පේන්නේ නැහැ. හැබැයි විමසලා බලනකොට මතුවෙනවා. ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව් කියන්න. යෝනිසෝ මානසිකාරයෙන් මෙහි කිරීමේ පරමාර්ථ සත්‍ය තෙරුවන් සරණයි සම්මත සත්‍යයි පරමාර්ථ සත්‍යයි සම්මත සත්‍යය පේන්න තියෙනවානේ පරමාර්ථ සත්‍ය කියන්නේ හොයන්න ඕනේ හොයනවා කියන්නේ ඒකෙන් කුසල් වලට තව නැඹුරු වෙනවා එතකොට ඒක හරි ඒ ටික තමයි මම අහන්නේ දැන් මම අහන්නේ ඒකෙන් ඒක කොටසක් ගන්න. ඒ කියන්නේ සම්මත සත්‍යය පේන දිනවා විමසනකොට අතුරුදන් වෙනවා කියන එක පැහැදිලි කරන්න කියන එකයි මම ඔය කියන්නේ. ස්වාමින්වහන්සේ ඒක සමහර වෙලාවෙ
ඒ දැන් මෙහෙම තේරුම් ගන්න ආයි බල ඒක ඒ වගේ ස්වභාවය මම මේ කියන්නේ මේ මං මට ඕන විදිහටවත් මං කියන දෙයක්වත් නෙවෙයි මේ ඒකේ ස්වභාවය බුදුහාමුදුරේ දේශනා කරපු ස්වභාවය මේ කියන්නේ සම්මත සත්‍ය කියන එක පේන්න තියෙනවා විමසලා බලනකොට අසුද්දම් වෙනවා ස්වාමීන් වහන්සේ ඉතින් ඒක විතරක් අපි හාගෙනමු ස්වාමීන් වහන්සේ දැන් ඔතනද සම්මත ඉන්නකොට සත්‍ය පුද්ගලයෝ ගස් කොළන් බඩු බාහිරද හැමදේම තියෙනවනේ ආ මේ පරමාර්ථයේ ඉන්නකොට පරමාර්ථයෙන් අපි දකිනකොට සතමහ ධාතින් හැදෙන උපාදාය රූපයක් නේ තියෙන්නේ. එතන අපි හැමතිසේ මේක මේ සමුදය හට ගැනීම නැතිව නැතිවීම වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය චිත්තයි රූප කියලා ඒ ටික විතරයි තියෙන්නේ. අපි එතන තමයි වරද්දගෙන තියෙන්නේ. පංච උපාදානස්කන්ධ ක්‍රියාවලකින් තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඒ ටික තමයි තියෙන්නේ. ඔගලන්ට ප්‍රශ්නේ තියෙන්නේ නැද්ද මන් දන්නේ? තේරුවන් සරණයි. තේරුවන් සරණයි. ඔව් යා. වහන්සේ අහන්නේ සම්මත සත්‍ය විමසා බලනකොට අතුරුදන් වෙනවා කියලා. වෙනවා. ඔව් සම්මත සත්‍ය පේන දිනම ඒක අතුරුදන් වෙන්න ඕනේ. අපි මේ සක්කාය දිට්ඨියෙන් ඒක දිහා බලන ඉන්න එතන ඇති දෙයක් නැහැ. බොරුවක් සක්කාය දිට්ඨිය තේරුම් ගත්තාම ඒක නැති වෙනවා. එතන දෙයක් නැහනේ. ඇත්ත තේරුම් සත්‍ය වැටහෙනවනේ එතන. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ අපි සම්මත සත්‍ය කියලා ගන්නෙ දැන් කෙනෙක් අපි හැමෝම බලන්නේ අපි කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලානේ. නමුත් එතන කෙනෙක් පුද්ගලයෙ නෙමෙයි තියෙන්නේ නාම රූප දෙකක් නේ. ඒ කියන්නේ අපිට සිතකුයි කයකුයි තියෙන්නේ. ඒ ගැඹුරේ විමසනකොට තමයි එතන කෙනෙක් පුද්ගලයෙක් නෑ කියලා අවබෝධ වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ සම්මත සත්‍යයේ ටිකක් හරි මේ තව ටිකක් ඒක පැහැදිලි කරන්න ඕන ස්වාමීන් වහන්සේ අවසරයි මගේ අහරි පාරින් ගිහිනා දින සම්මත සත්‍යයේදී කෙනෙක් මමයේ මාගේ කියලා දෙයක් බාහිරේ අල්ලගෙන ඉන්නවා මගේ දරුවෝ මගේ කියලා අල්ලගෙන ඉන්නවා එතකොට ඒක විමසනකොට මේක පංච උපාදානස්කන්ධ සිතක් ඇති උනේ මේක චෛත්‍ය චෛසිකයක් නේ කියලා විමසනකොට ඒක මමයේ මගේ කියන සක්කාය දිට්ඨිය දුර වෙන. ඒ ප්‍රශ්නේ තදාල නැහැ. අවසර ස්වාමීන් වහන්සේ. ආ කියන්න. සම්මුතිය කියන්නේ බාහිරින් තියෙන අපි මේ කෝපේ ගැන හිතමුකෝ. කෝපේ කියන්නේ සම්මුති සත්‍ය අපිට ඇහැට පේන දෙයක්. කෝප ගැන අපි මුලින් විමසිල්ලෙන් බලනකොට දැන් මම කෝපේ කිව්වට කිනා කිනාට අනුව ඔක නම වෙනස් වෙන්නත් පුළුවන්. ඒකෝට මේ ඔක ඇත්තටම හැබෑම සත්‍ය සතර මහා ධාතුවේ නිර්මාණය. ඒකෝට ඒක කිනා කිනාගේ හිතේ තියෙන දේවල් දාන තමයි කෝපය තව වුණ නම දාන්න පුළුවන්. ඒතර විමසලා බලනකොට එතන තියෙන සතර මහා ධාතුවක එතන කෝපයක් නැහැ. නෑ. ඒතර මේ ඇත්තටම අනේ ඒක තමයි. ඒ කියන්නේ ඇත්තටම විමසලා බලන මොකක් කොහොමද අපි අනිගයි අපි මේ මෙතන විමසලා බා නමුත් කවුරුත් විමසලා බලන්නේ නෑනේ. ඒ විමසලා බලනකොට නතුනම් දැන් විමසලා බලන්නේ මොකද්ද? දැන් ඇත්තටම කෝපයක් තියෙනවා. කෝපය විමසලා බලනවා කියන්නේ මොකද්ද? කෝපයක් ඇත්තටම කෝපය හැදුනේ කොහමද? කෝපය කියලා දෙයක් තියෙනවද? ඒකනේ අපිට බලන්න ඕනේ විමසලා බලනකොට. එතකොට ඇත්තටම විමසලා බලනකොට කෝපයක් කියලා බාහිරින් දෙයක් තියෙනවද? එතනම අපිට සත්‍ය දෙන ඔයගොල්ලෝ දන්නවන්නේ හොඳටම. ඒ කියන්නේ ඇත්තටම බාහිරින් කෝපයක් කියලා දෙයක් තියෙනවද? විමසලා බලනකොට. නැහැනේ. නැහැනේ. ඒ කියන්නේ ඇත්තටම ඒ කෝපය කොහෙද තිබුණේ? හිතේ. එතකොට හිතේ තිබුණේ. නමුත් පරමා මේ සම්මුති සත්‍යයේ කොහෙද තියෙන්නේ දැන්? කෝපේ. සම්මුති සත්‍ය කොහෙද තියෙන්නේ කෝපේ? බාහිර. බාහිර තියෙන්නේ. ඇත්තටම සම්මුති සත්‍යයෙන් බාහිර. දැන් එතකොට ඇත්තටම විමසලා බලනකොට බාහිර කෝපයක් තියෙනවද? කොතනමයි මේ උත්තරේ? අය වෙන මොකුත් ඕනේ නැහැ. ඒ කියන්නේ විමසලා බලනකොට කෝපේ තියෙන්නේ තමුන්ගේ හිතේනේ. බාහිර නැහැනේ. බාහිර දෙන්නේ සතමා දාතු විතරයි. ඒකට කෝපය කියන්නත් පුළුවන්, අඬුව කියන්නත් පුළුවන්, ඒකට මේ නලාව කියන්නත් පුළුවන්, ඕන දෙයක් කියන්න පුළුවන් ඒකට. ඒ කියලා හිතන් ඒක දැන් කෝපය කියන එකට මුලදී අපි පුටුව කියලා නම් දැමන කවදා හරි දවසක කෝපය දාලා මිනිහා මේක පුටුව කියලා කිව්වොත් අපි අදස කියන්නේ පුටුව කියලා. සම්මුතිය හදා ගන්නවා. හැබැයි ඒක විමසලා බලුවොත් ඒක දැන් කෝපය අතුරුදන් වෙනවා. කෝපය නැති වෙනවා. ඉතින් බාහිර තියෙන කෝපය නැති වෙනවානේ.
itu kalau bahaya kok pun agaknya ini tuh. Ini, ekornya, ya nih, alat samudhi sakti ya, pain dari ini mah, hebat, bimasara bahan kota, itu udah mino. Ini bagaimana teman, ada paramata sakti pain dari ini mah. Dia wakil muda hari ini kan kok pun? Nee, pain dari. Mereka satu mahadatu yang hari cedera, kopi kena, ekornya, api nama dala, kena tuh orang media tuh, kena nama dala, pa, me, pelihara dengan kerana, tama kopi kira kian. Itu kota, ekor tama me, farmat sathi, ekornya yang mana dapat pain ni? Nee, api pain ni kopi ni, itu kota, ekor farmat sathi me, bimasala bala kota, ekor. Ada paramahata satya matu vila ini itu kota. Ekornya bimasala bala kota tamai ada paramahata satya matu vila ini. Nanti jauh, itu apinya pain dan apa paramahata satya pain dan apa ini? Pain itu yang kopi. Ekornya paramahata satya pain dan apa ini? Itu kota bimasala bala kota tamai. Ekornya paramahata satya bimasala bala kota tamai. Ekornya matu vila ini. Itu kota min meka min paramahata satya ini. Samudhi satya ini kan, untuk itu pahadilu itu, terunggu atau mereka mevi dia mau istirahat kembali, mereka udah arna tega, untuk itu pahadilu terunggu atau, atau mau bersaudara panai. Ikan me deka, atalah tamai, me samudhi satya, paramata satya, deka atalah tamai, api itu bayan ke dharma tamya, beri lagi ini, muka di. Oleh samudra satya, paramata satya, atau tamai, api itu me sastra gini ya, na bayangan itu dalam tamai kredit lagi ini aku. Sakai di. Ini karena atau lama, api itu me sakai di ini dalam tamai itu me deng itu kota, oleh samudra satya, paramata satya kini de hari itu abu dunia muka dina di ini. Sakai di. Sakai di ini, nanti me ini mungkin de. Sakai di ini, nanti me ini kau mau de. Sota panna palen mai. Ekarne sota panna palen mai ekar nathi wenne. Ah, honda dan api e koi tika ada honda therum gannona mokada me apita sansara gamana kimanthan dan man muladima kiyenne apita me sansara gamana nawatta gannan ekarne me apita dukha kelawara karagannan sadaakarikoma dukha nathi karagannan apita apitu on video itu karena bagaimana mampulah dikira, jika kena itu on ya, buat ini karena mehmainnya, mehmu bantu utama harian ni, orang orang yang guru hamu tu petakin lagi lah, mana meh video itu kerap lagi lah, jika danwa, jika dia hal malah, yang itu pas ia kerja kerja danwa, ini ada bahasa video itu kerana ia kerja kerja danwa, meh video itu kalau utama orang orang dikira karena puluan ni kerana puluan video. Ikan kau dah tu akan baik. Kecik muda masih akan baik. Taman-taman orang ini. Ikan ini memang ini taman budu bina bentuk. Mungkin budu ham itu taman mereka kiat ini memang dia akan dekira. Mungkin memang sansara itu kini memang sansara. Gamana kini kan natal kan akan dapat orang kira dia akan dapat budu ham itu. Mungkin ikan itu budu ham itu ikan bohong memang selamat ini. Mungkin budu ham itu sarah sangki kalpanaksha pelukiru. Pelukiru kan sarah sangki kalpanaksha. Ping reskerlah, mah balangan tu jangan yang kelabak kata. Ikan saya mereka lagi nak pulang ni. Yang kita boleh dimulai di, unahasi mana kata. Mereka muka kat ni, mereka itu makar nada. Lob desa mohon nisa tamai, sancar yang ni kini ke budu endo ni ne, orang kini pun dia rendah. Ikan apa dia? Ikan ni hamot mana ni? Rajnawan tak kini kita. Ini orang dia tamai, api sansar, kemana yang anda minyak, lupa ni semua ini. Ay, kau mungkin lupa ni semua ni sansar yang ni. Okey, ada. Tak kaya bikin ni saya suami. Upadana kerana bawaan sakas kerana lupa ni semua ni sa karma sakas kerana. Oh, karma saya kasih kerana apa? Karma pada dendre, kayak saya kasih kerana. Nisa Swami Mahan sebawa ya hati kan? Karma
Api mei desa kan api saka cakan na hemat tena di mana mei ati apa sekarang na matu ino eka mama ni mei kian dona oi gulun na matu ina peno dan mei mana mei tena matu ina peno tawat karna dan mei lobe desa mohon nisa na wata mei api ta mei karna sakana bawe yan desi de beno iti eta kota eka nisa tamai api ta mei na wata kayak saka sini kayak saka sini hadin. Itu kota mei tanggul tiwa, atau mei tanggul tiwa dalam rawi anu, api ta nevat nevat itu ipadin nuwa kira kian ni, api atau mau kiu, kene kudgele ipadin nuwa kira kan nevei mei kian ni, mei kahundet pahal ni terangkan mei kaj, jadi mei kaj itu awam mangkian mei hamat tanggul ini, api ta paramar tu satria dalam rawi tiwa nuwa. Eka apda pain ini, anu ini dengan oleh ada kiamu deh, oleh hamil tanda macam apa? Apda para manusia ini, bimasan apa lu tu bila ini kematu ini pain, ini pain. Dengan betul tak? Ia para manusia ini dia, eka bimasan apa lu tu bila apda dengan muka ni tanda bimasan apa? Dengan bimasan apa? Anu kau itu kan? Eka dengan apda lobe des mohon nisa, dengan meka api ada api istilah lesi itu berdua meka kopi api ada eka tiennu apda pain nisa meka samud sakti. Mengikuti, bimasa barang kita atau dengan apa sambut jadi. Itu kita eva ke dalam itu lobe desa mohon nisa, nawaitu upadi nama. Itu kita lobe desa mohon nisa nawaitu upadi nama. Ekian muka deh, atau mana kene pukirin upadi nama kian muka deh. Ekian pukirin upadi nama kian muka deh. Mana satu dia ke? Oh, me dekis paramat me. Ikai me samudh jati aja ni kan? Samudh jati, ikan ni me upadina wakil aja ni samudh ini dan dalwit bihino, am dalwit inno, dan me am ek samudh jati itu sama dia. Itu, oh. Itu kota, dan itu kota, itu muka dan me ke bimasa labahan kota, me ke ahosin, ikan dan api, kamu dalwit kipun lah. Dan lalu ayah itu nak kira, bimasalah bar paham, atau sama bar paham, itu muka bimasalah bar paham tiada. Ada karma gevan orang ni cah, dan mereka pun tiada. Api bimasalah bar, nol media mami kira. Karma gevan orang ni cah, kaya kahduna. Ini karma gevan sudusu media kaya kahduna. Mereka kaya hadin de sudusu parisera kaya kata, mereka mau kusir. Eh mau khusus boleh agaknya, ada karma gevan itu khusus video kaya kejar. Karma gevan khusus video kaya khadaan pun orang kaya mendor. Ikan ni, dan saya khusal karma tambah muka kerja dia ni. Itu kau tu yang ada honda karma honda video ni, saya sakar sendor. Itu kau tu kaya kaum kaya sakar sendor. Ikan pingan nanti manusia kaya. Ikan manusia kue, anak tu pingkar ganda. Manusia kue kuat, ada pingan tu manusia kue kaya mendor. Itu pun yang dia tama. Dan yang bahu aksal kerapu, satu marapu, orang kan kerapu lagi ikan itu. Eko, mungkin nanti jangan ikan ni. Eko, me
Samuti satya, paramata satya kira deka tiyenawa kira api dannne. Eka thamai api meke eka godi daagena tiyenawa kira. Api hitaagena inne satya ekai. Aya meke paramata satyakwat samuti satyakwat kiya deyak naha. Apita peenne ekama satyak vidarai. E satya mokadda? Ehetama ape samuti satyak thamai apita tiyenne. Ithin etakota eke paramata satyak kira menuma tiyenawa kiyala api hitanne naha. Hitanna one naha apita. Mokada e එහෙම හිතන්න ඕනේ වෙන්නේ නැත්තේ අන්න අර අපි පෙර කරපු කර්මයට ලැබිච්ච හිතට කයට නෙමෙයි ඉතන ඒ කියන්නේ පෙර කරපු කර්ම දැන් මේ හිතක් හටගන්නේ මොකද කයක් හටගන්නේ දැන් මේ ඔක්කොම අර පෙර කරපු කර්ම වලට විපාක දෙන්නේ එහෙම නැත්නම් ඒක තව ධර්මයේ තියෙනවා කර්ම තණ්හා මොනවාද දන කෙනෙක් කියන්නේ ආයක් හැදෙන්නේ රූපයක් හැදෙන්නේ මොන නිසාද? අවිද්‍යා කර්ම තණ්හා. අවිද්‍යා කර්ම තණ්හාව නිසා තමයි අපි මේ කයක් හැදෙන්නේ. එතකොට චිතක් හැදෙන්නේ. ඒ කොමනේ අවිද්‍යා කර්ම තණ්හා නිසා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන මේ අපිට අවිද්‍යා පත්‍ය සංකාරා දැන් හොඳට තේරුම් ගන්න මෙතන දැන් ඔය අවිද්‍යා කර්ම තණ්හා නිසා හැදෙනවා කියන එකේ මම මේ තේරුම් ගන්න දෙන්න උත්සාහ ගන්නේ අවිද්‍යා පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන දැන් මෙතන වලට දැන් ඔය මොකද්ද කියන්නේ අවිද්‍යාව නිසා දැන් මේක අමුතුම දෙයක් මේක අපිට මේ අමුතුම දෙයක් නෙවෙයි මේක මම දෙයක් දැන් අපිට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නිසා තමයි රූපයක් හැදින්නේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා කියන අවිද්‍යා කර්ම තණ්හා ආහාර. තමයි එතන ආහාර කියලා එකක් තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා තමයි රූපයක් හැදෙන්නේ කියලා. මට කවුරු හරි කියන්න බලන්න අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා රූපයක් හැදෙන හැටි. මේක කොහොම මම්ම කියන්න ඕනේ නැහනේ අවිද්‍යා කර්ම තණ්හා නිසා රූපයක් හටගන්න විදිය අවසර ස්වාමීන් වහන්සේ අපි නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා සංකාර චේතන සකස් කරනවා ඔව් එතකොට එතනදී අපිට ලෝභ දේශ මොහ කියන දේ ඇති වෙනවා ඇති වෙන විදිහට කරුණු සකස් වෙනවා පෙර කර්ම නිසා. ඔව්. එතකොට අපි භවයකට ගිහිනවා. එතකොට කබලින්කාර ආහාර ඒ ආහාර වර්ග හතරෙන් රූපයක් සකස් කරගන්න. නාම රූප. එතන විඥාන සකස් වෙලා විඥානසක නාම රූප වලින් විඥාන නාම රූප සකස් වෙලා අපිට රූපයක් සකස් වෙනවා. ඔතාව කියන්න බෑ. තමුණහන්ස අපිට දැන් බාහිර රූපයක් පෙනෙන විදිහ අනුව ලෝභ දේශ මොහ ඇති වුනහම තමයි එතන භවයක් හටගන්නේ. ආ
ලෝභදේශ මොහ ඇතුණහම අපි රූපේ බලලා මගේ කියලා ගත්තහම ආසාව ඇතුණහම එතන ලෝභදේශ මොහය කඩ ගන්නවා හට ගත්ත ගමන් එතන භවය සකස් වෙනවා බාහිත කසේ උපාදානය නිසානේ ඔව් අවසරයි ස්වාමීන් වහන්සේ අවිද්‍යාව නිසා කර්මය සකස් වෙනවා කර්මය ගෙවන්න යනකොට තණ්හාව උපදිනවා ආහාර අයිති කරගන්නවා එතකොට ඒව ගෙවන්න රූපයක් හැදෙනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවිද්‍යාව කියන්නේ ඒ කියන්නේ අපි චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නා කම හින්දා අපි හැම තිස්සෙම කර්ම රැස් කරනවා මේ රැස් කරන කර්ම වලට තණ්හාව ඒ කියන්නේ අපි ඒව කර්ම අපි උපාදානය කරගෙන මේවට තණ්හාවෙන් මේ තණ්හාව ඇති වෙනවා තණ්හාව නිසා එතකොට මේ කබලින්කාර ආහාර කබලින් තමයි අපිට මේක මේ ඒ කියන්නේ කෙනෙක් උපදිනවා කියන්නේ ඒ හින්දා කබලින්කාර ආහාර අවශ්‍යයි මම ප්‍රශ්නෙට හරිය උත්තරේ මදි ඒ කියන්නේ රූපයක් හැදින්නේ එහෙම කියන රූපයක් හැදින්නේ අවිද්‍යා කර්ම කරන ආහාර නිසා මට ඒක දැන් ඔය ගොඩාක් ලොකු දේවල් නෙවෙයි ඒ ටික විතරයි මට පැහැදිලි කරලා අවසලයි අපි හම්බුනේ අවිද්‍යා තණ්හා කර්ම නිසා ස්වාමීන් වහන්සේ අපි සංස්කාර රැස් කරනවා. ඒ කියන්නේ කුසල අකුසල රැස් කරලා ලෝභ ද්වේෂ මොහ ඇති කරගෙන ඒ සංස්කාර නිසා අපේ විඥානයක් හටගන්නවා. විඥානයක් තව තැනක බැහැගන්නවා. විඥානයක් හටගන්නේ ඒක නෙවෙයි දැන් කිව්වේ රූපයක් හටගන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස අවිද්‍යාව නිසා කර්මයක් හට ගන්නවා කර්මයෙන් කර්මේ පළ දෙන්න රූපයක් අවශ්‍යයි ඒ රූපයට තණ්හාව තියෙනවා ආහාර තියෙනවා ඒ රූපය හැදෙන්න ආහාර අවශ්‍යයි තණ්හාව අවශ්‍යයි කර්මය අවශ්‍යයි අවිද්‍යාව අවශ්‍යයි ඕන වෙනවා ඒ ටික ඕන වෙන්නේ ඒ ටික එකතු වුණ තැන රූපය හැදෙනවා අවිද්‍යාවයි නැත්තම් රූපය හැදෙන්නෙත් නෑ. ඒක ගොඩාක් දුරට හරි. තව ටිකක් පැහැදිලි කරොත් ඒක. ඒක ගොඩක් හරි ඒක. මේක තියෙන මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර ටික අපි නැති කරගෙන ගියොත් එතන රූපයක් ඉතුරු වෙන්නේ නැහෙනේ. හැදෙන්නේ නැහෙනේ. ඒ රේ ටික එකතු කරගෙන ඇවිල්ලානේ රූපයක් අපි හදාගන්නේ. ඔව් ඒ ඒ ඒ ටික එකතු වෙච්ච විදිහ තමයි මම ඔය අහන්නේ. ඒ ටික එකතු වුණ තැන තමයි රූපයක් හැදෙන්නේ. ඒ ටික කොහොමද එකතු වෙච්ච පිළිවෙල? දැන් ඔය ටිකක් කියවුණා ඒ පිළිවෙල. තව ඒක තව ටිකක් පැහැදිලි කරලා කිව්වොත් හරි ඒ එකතු වෙච්ච පිළිවෙල. පංච උපාදානස්කන්ධය නැමැති සිත අවිද්‍යාව හදාගන්නවා. කර්මය හදාගන්න චෛතසිකෙන් තණ්හාව සිතම හදාගන්නවා මේ ඒ තණ්හාවට ආහාර හදාගත්තා මේක ගෙවන්න කර්මය මේ රූපය හදාගන්නවා දැන් මෙන්න හරි දැන් හොඳයි ඒ උත්සාහයල ඔක්කොම හොඳයි දැන් මෙන්න මෙහෙම දැන් මම දැන් අපිට පටිච්ච සමුපාදයක් මුදාවන දේශනා කරනවා පටිච්චසමුප්පාදයෙන් අපිට දේශනා කරන්නේ මොකද්ද? දුක ඇති වෙන හැටිනේ. ඒ කියන්නේ දුක ඇති වෙන හැටි. දුක ඇති වෙන හැටි, දුක නැති කර ගන්න හැටි දෙකම තමයි පංචපාද මේ පටිච්චසමුප්පාදයෙන් දේශනා කරන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදයෙන් ඔය දුක ඇති වෙනවා කියලා කිව්වේ කාට ඇති වෙන දුකද? පංච උපාදානස්කන්ධයකට වෙනකොටවත් පුද්ගලයකට නෙවෙයි
මේ දුක ඇති වෙන්නේ කෙනෙකුට පුද්ගලයාට නෙමෙයි මං කාටද කියලා අහුවේ ඔයගොල්ලෝ මේවා කරන්න නමුත් දුක කියන එක වෙනම ධර්මතාවයක් දුක කියන එක වෙනම ධර්මතාවයක් ඒක කෙනා කෙනාට ඕන විදිහට කෙනා කෙනා බාරගෙන තමයි මට දුක ඇති වුණා මට ඇති වුණා කියලා කියන්නේ එතකොට මේ දුක ඇති වෙන තැන ඇත්තටම එතන රූපයක් තියෙනවා ඒ රූපය හැදිලා තියෙන්නේ එතකොට අවිද්‍යාව පත්‍ය සංකාර අවිද්‍යාව නිසා සංකාර ඇති වුණා සංකාර පත්‍ය විඥාන දැන් මේ ටික විතරක් කියනකොට දැන් ඔන්න අවිද්‍යාව නිසා සංකාර ඇති වුණා සංකාර නිසා විඥාන ඇති විඥාන පත්‍ය නාම රූප දැන් එතකොට අන්න මේ විඥානය නිසා හැදි වුණා දැන් අවිද්‍යාව නිසා සංකාර ඇති වුණා සංකාර නිසා විඥාන ඇති වුණා විඥානය නිසා නාම රූප ඇති වුණා එතකොට දැන් අවිද්‍යාව නිසා සංකාර නැති වුණා කියලා කියන්නේ මොනවාද සංකාර කියන්නේ මොනවාද කර්ම කර්ම ඒ අවිද්‍යාව දැන් අපි කවුරුත් දන්නවනේ තේරුම් නොගෙවන කර්ම නැති වෙන්නේ මොකක් නිසාද විද්‍යාව නිසාද අවිද්‍යාව නිසාද අවිද්‍යාව නිසානේ එතකොට අවිද්‍යාව නිසා කර්ම නැස්සුනා කර්ම නිසා ඒ කර්ම හේතු කොටගෙන විඥානය හටගන්නවා මොකද ඒ ඇයි කර්ම හේතු කොටගෙන විඥානය හටගන්නේ කොහොමද කර්ම නිසා කොහොමද විඥානය හටගන්නේ ඔව් කර්ම නිසා කොහොමද විඥානය හටගන්නේ බාහිර රූපේ තියෙන නිසා නාම ධර්ම දැනගන්න විඥාණයෙන් දැනගන්න රූප. අවිද්‍යා පත්‍ය සංකාර. සංකාර පත්‍ය විඥාන. සංකාර නිසා කොහොමද විඥානය කඩගන්නේ? රැස් කරපු කර්ම. විඥානය කඩගන්නේ මොකක් නිසාද? නාම රූප. විඥාන හටගන්නේ නාම නිසා. එතකොට අවිද්‍යාව නිසා හටගත්තේ මොකද්ද? නාම රූප. නාම රූප පත්‍යගේ නාම රූප කියන එකට වැඩි මෙතනදී සංකාර කියලා. එතකොට සංකාර කියන එකේ නාම රූප කියන එකේ මොකද්ද දෙකේ සම්බන්ධය? නාම රූප කියන්නේ කර්ම. කර්ම අපි රැස් කරන්නේ සංකාරවලින්. සංකාර වලින් රැස් කරනවා නෙමෙයි සංකාර හදාගන්නේ නාම රූප වලින් එතකොට ඒ සංකාර ගොඩේ තියෙන්නේ නාම රූප මේ නාම රූප වලින් සංකාර හදාගන්නේ සංකාර කියන්නේ රැස් කරගන්න දේවල් කර්ම රැස් කරන්නේ මොනවයින්ද පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද නාම රූප. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ කියන්නේ නාම රූප. එතකොට මේ අවිද්‍යාව නිසා හටගත්තේ මොකද්ද? සංකාරමේ නාම රූප. එතකොට මම බලපුවාම සංකාර කියලා කියන්නේ එතන තියෙන නාම රූප. එතකොට නාම රූප පත්‍ය විඥානං කියලා කියනවා. ඒ කියන්නේ එතකොට නාම රූප නිසා විඥානය හටගන්නේ. එතකොට දැන් මේ සංකාර පත්‍ය විඥානං කියලා කිව්වොත් හරිද වැරදිද? චවිඥාන හරි. හරි. එතකොට දැන් ඒ එතන හරි. එතකොට ඊළඟට කියනවා ආයේ නැවත කියනවා විඥාන පච්චනාම රූපං. දැන් එතකොට මෙතන දැන් මොන අපි සංකාර පච්චය විඥානං කියන තැන අපි ධර්මයෙන් අපිට ගන්න පුළුවන් ඒ නාම රූප නිසා තමයි විඥානය හටගත්තේ කියලා. ඊට පස්සේ කියනවා විඥාන පච්චනාම රූපං කියලා. ඒ ඇයි එහෙම කියන්නේ? විඥාන. ඇයි එහෙම කියන්නේ? විඥාන නාම රූප කෙනෙක් කියලා හටගන්න විඥාන නාම රූප ඕනනේ. ස්වාමීන් වහන්සේ ඒ ඇත්තම විඥාන කියන එක නාම රූප කියන එක මේවා ඔක්කොම ධර්මතාවයන්. එතකොට මේ ධර්මතාවයන්ගේ පිළිවෙල තමයි විඥාන නිසා විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥානං ඒක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් යෙදෙනවා කියලා කියන්නේ ඒක එකිනෙකාට ප්‍රත්‍ය කරගෙන
අනිමඤ්ඤ ප්‍රත්‍යඥා මේක ඒක එහෙම ඒ නම තමයි ආයෙක එකිනෙකාට ප්‍රත්‍ය කරගෙන හැදෙන දෙයක් තමයි විඥාන නාම රූප කියන දෙක. එකිනෙකාට ප්‍රත්‍ය කර ගන්නවා. ඒ කියන්නේ නාම රූප හැදෙන විඥානෙ ප්‍රත්‍ය කර ගන්නවා විඥානෙ ප්‍රත්‍ය හැදෙන නාම රූප ප්‍රත්‍ය කර ගන්නවා. ඒ එකිනෙකාට ප්‍රත්‍ය කර ගන්න ගමන් හැදෙන එකේ හින්දා තමයි ඒකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට දැන් ඔන්න අවිද්‍යාව නිසා නාම රූප හැදුණා. ඒ නාම රූප නිසා විඥානය හැදුණා. ඒ විඥානය නිසා නැවත නාම රූප හැදුණා. අර පළ බහුවිචී නාම රූප නෙවෙයි. එතකොට ඊළඟට ඒ නාම රූප පච්චා මේ නාම රූප හැදුණේ මොකදද? ඊළඟට ඒ නාම රූප නිසා හැදුණා ආයතන. නාම රූප කියන සලායතන. ඒ කියන්නේ දැන් එතකොට නාම රූප නිසා නවත හැදුණා ආයතන ටික. ඒ ආයතන නිසා සලායතන පත්‍ය පස්සු. මේ සලායතන ටික ස්පර්ශ වුණා. ස්පර්ශ වෙච්ච නිසා සලායතන පත්‍ය පස්සු. පස්ස පත්‍ය වේදනා. ඒ කියන්නේ ස්පර්ශ වෙච්ච දේ විඳ නිසා ඒකද ස්පර්ශ වෙච්ච දේ විඳාම මොනවද කෙනෙකුට ඇති වෙන්නේ? තණ්හා. ස්පර්ශ වෙච්ච දේ විඳොත් මොනවද ඇති වෙන්නේ? තණ්හා. තණ්හාව ඊට පස්සේ තණ්හාවක් ඇති වෙනවා. ඒකනේ ඊට පස්සේ අර මේ වේදනා පච්ච තණ්හා කියලා කියන්නේ. එතකොට දැන් ඔන්න ඔක්කොම දැන් ඔය ටිකේ දැන් අර දැන් මේ මිද්‍යා මේ නාම රූප පච්ච සලායතන පච්ච පස්ස පච්ච වේදනා පච්ච තණ්හා. තණ්හා පච්ච උපාදාන. ඊට පස්සේ තණ්හාව ඒ උපාදාන කියලා ගත්තා. පස්සේ ඒ කියන්නේ ඒක ගිලිහෙන්න නොදී හොඳ මේක තලින් අල්ලගත්ත ගමන් විඤ්ඤාණ පත්‍ය තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව පත්‍ය ජාති. දැන් එතකොට ජාති පත්‍ය නැවත ජරා මරණ පත්‍ය පහු යනවා. දැන් එතකොට මේ ඔය කියපු ටිකේ මේ කියපු ටිකේ දැන් අපිට ඕන උත්තරේ තියෙනව නේද? එහෙමයි. ඒ කියන්නේ දැන් එතකොට මේ දැන් එතකොට රූපයක් කියලා හැදිලා තියෙන්නේ මොකද්ද? මොකක්ද දැන් ඔය රූපයක් කියලා කියන්නේ? දැන් එතකොට ඔය රූපයක් කියලා කියන්නේ මොකද්ද ඇත්තටම? පටිච්ච සමුප්පාදය. ඇත්තටම පටිච්ච සමුප්පාදය මේ දුක විඳින්න දැන් එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා මේ රූපේ හැදිලා තියෙන්නේ පෙර කරපු කර්මයට විපාක විඳින්න කියලා. එතකොට මේ දුක කියන එක තමයි මේ දැන් මෙතන කර්මයක් මේක. මේ දුක විඳින්න ඕන නිසා තමයි මේ කයක් හැදිලා තියෙන්නේ. දැන් එතකොට මේ දන්නා නේද? ඒක අපි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටික තමයි මේ සියල්ලම මේ ටිකේ තියෙන්නේ. දැන් අතර මේ පරිසම්පාදයේ කියන මේ ධර්මතාවය තුළ තියෙන්නේ ඔන්න ඔය කාරණාව ටික ඔය රූපයක් හැදෙන විදිය. එතකොට ඒ රූපේ හැදුනේ ඔන්න ඔය ධර්මතාවයන් ටික නිසා. අවිද්‍යාව නිසා, කර්ම නිසා, තණ්හාව නිසා දැන් මේ ඔක්කොම තියෙනවානේ මෙතන ඔක්කොම. එහෙමයි සර්. අනේ ඒ වගේ එහෙම තමයි අපි මේව තේරුම් ගන්න ඕනේ. මොකද අපිට බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ශ්‍රෑම ධර්මතාවයකින්ම අපිට පෙන්නලා දෙන්න, පහදලා දෙන්න එක දෙයක් තියෙනවා. මොකද ඒක දෙය. මොකද ඇත්තටම අපිට බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ධර්මතාවලින්, උන්වහන්සේ දේශනා කරපු මේ ලෝකේ තියෙන ධර්මතාවලින් අපිට පහදලා දෙන්න එක දෙයක් තියෙනවා. අපි නොදන්නා වුණාට අපි මොඩියෝ වගේ හසුරාද අපේ ධර්මතාවයක් තියෙනවා. මොකද ඒ ධර්මතාවය මේක කෙනෙක් පුද්ගලෙක් සත්‍ය පුද්ගලෙක් කරන දෙයක් නෙවෙයි. එහෙම දෙයක් නෙවෙයි මේ ලෝකේ තියෙන ධර්මතාවයන් කියන විතරයි සංකේ. එතකොට මේ ධර්මතාවය කියනවා අපි පංච උපාදානස්කන්ධය කියලා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන මේ ධර්මතාවය කියනවා පංච උපාදානස්කන්ධය කියලා. එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා මේ සංකේ තියෙන පංච උපාදානස්කන්ධ දුක් ලක්ෂණය. දුක ඇති වෙන්නේ මේ පංච උපාදාන සම්බන්ධයෙන් කියලා. දැන් එතකොට ඒ විදිහට අපිට මේ දුක ඇති වෙන්නේ පංච උපාදාන ස්කන්ධයකට නම් දැන් මේක දැන් අවසාන වශයෙන් තේරුම් ගන්න. දැන් අපිට
දුක ඇති වෙන්නේ කාටද? කාටද ඇති වෙන්නේ? දුක ඇති වෙන්නේ ඇත්තරම පංච උපාදානස්කන්ධයකට තමයි දුක ඇති වෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධයකට දුක ඇති වෙන්නේ ඇයි? ඇයි පංච උපාදානස්කන්ධයකට දුක ඇති වෙන්නේ? පෙර කර්ම ඵල දෙන්නේ. පංච උපාදානස්කන්ධයකට දුක ඇති වෙන්නේ ඇයි? අවිද්‍යා කර්ම පෙර කර්ම වලට විපාක වෙන්නේ. ඒක ඒක දෙකින් දුක මැති වෙන්නේ ඇයි? සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ ඇත්තම සංගීතේන පංච උපාදානස්කන්ධ කියන්නේ පංච උපාදානස්කන්ධයක දුක ඇති වෙන්නේ ඇයි? කොහොමද දුක ඇති වෙන්නේ? පංච උපාදානස්කන්ධ සිත මමයේ මගේ මම මාගේ කියන වචනේ හරියට ඉගෙන ගත්ත වචනක් ඔක නිතර නිතර කියවෙනවා. ඒ නිසා සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නිසා. ආයෙත් ඉතින් මම අහන්නේ පංච උපාදාන ස්කන්ධය දුක ඇති වෙනවා කියන්නේ ඇයි? දැන් ඉතින් බලන්න මෙතන මේ සමුද සත්‍ය තියෙන්නේ. දැන් මේක විමසලා බලන්න. අවිද්‍යාවනේ කියන්න සිත තමයි මේ ලෝභ දේශ මොහ ඇති කරගන්නේ. එතකොටනේ දුක ඇති වෙන්නේ. අවිද්‍යාව නිසා. පංච උපාදානස්කන්ධේ මගේ කරගත්තේ. ඒ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. සියලුම දේට මුල් වෙන්නේ සිත කියන ස්වාමීන් වහන්සේ අපිට දුක ඇතිෙන්නේ මේ සතර මහා භූත ධාතු දුකන්නේ හැම වෙලේම සර්විස් නේ පැඩිලා බින්දිලා විසිරිලා යනවනේ ස්වාමීන් වහන්සේ මේක තේරුම් ගන්න මෙහෙම මේ ලොකු දේවල් නෙමෙයි මං අහන්නේ සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ වුණා එතකොට පංච උපාදාන කන්දේ දුක තමයි දුකක් ඇති වෙන්නේ කියලා එතකොට පංච උපාදානස්කන්ධයකට දැන් මෙහෙම හිතන්නකෝ අපි සුභං මැරිසෑයට මල් පූජා කරනවා කොහොමද පූජා කරන්නේ මොකෙන්ද පූජා කරන්නේ අපි මේ දැන් ඉගෙන ගත්ත ධර්මතාවයෙන් අනු කියන්නේ කොහොමද මල් පූජා කරන්නේ කවුද මල් පූජා කරන්නේ සිත නැමැති පංච උපාදානස්කන්ධය කියන්නේ වැඩි ගොඩාක් කියන්නේ සිත කියන්නේ මොකද්ද පංච උපාදාන එතකොට මල් පූජා කරන්නේ කවුද පංච උපාදානස්කන්ධය එතකොට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා සුවන් වෙදිසයන් මල් පූජා කරන එක දුකද පංච උපාදානස්කන්ධය හැම වෙලේම ලෝභ දේශ මොහ ඇති කරගන්නවනේ හැම වෙලේම රුවන් මැලිසයට මල් පූජා කරනවා ඒක කරන්නේ දැන් රුවන් මැලිසයට මල් පූජා කරනවා ඒක කරන්නේ පංච උපාදානස්කන්ධයෙන් උපාදානස්කන්ධ පහකට බෙදලා කරන්නේ දැන් ඒක දුක කියලා බුදුහන් දේශනා කරනවා ඇයි එතකොට මං ආන්නේ රුවන් මැලිසයට මල් පූජා කරපු එක දුකද නෑ පින ක්‍රෑෂ් කරගන්න පින කියන එක නෑ මං අහන්නේ රැස් කරගන්න දෙයක් නෙවෙයි මං අහන්නේ දුකක්ද හොවුද නැද්ද දුකක් මේ ඒක නැහැ දුකක් ඒක නැහැ දුක දුක කියලා කියවන්න බැහැ දුක කියවන්න ඒ දුකක් උනේ කොහොමද ඒක දුක ඒකට විපාක දෙන්න කයක් හරියටම හරිය කියන්නේ හරියටම උත්තර නැතුන අන්න ඒක තමයි උත්තරේ. ඒ කියන්නේ ඇත්තටම ඒක විනක් තමයි. ඒකට විපාක දෙන්න ඕනේ ආපහු පිනට විපාක ලැබෙන්න ඕනේ. ආවට වගේම පිනට විපාක ලැබෙන්න ආයි මොකද වෙන්න ඕනේ? කයක් ලැබෙන්න ආයි මොකද වෙන්න ඕනේ? කයක් ලැබෙන්න මොකද වෙන්න ඕනේ? ආයි උපතක් ලබන්න. සම්මුතියේ උපතක් ලබන්න ඕනේ. උපතක් ලබන්න. එතකොට නැවත ඉපදීමක් තිබ්බොත් මොකද වෙන්නේ? ඒකත් දුක. ජාතිපත්‍ය මොකද? දුක.
Ini cita-cita sih ke tika tekennya mama interact kerana,
ඒවට නමක් දාන්න නැතුව මෙයා මෙයා මෙහෙමයි මෙයා අර විචයයි කියලා එක දාගන්න නැතුව මගේ චිත්ත සර්ටිෆිකට් එක ටික ඒ චිත්ත සර්ටිෆිකට් එක ට්‍රාන්සැක්ෂන් එකක් විතරයි ඉන්නේ අපි කරන්නේ අතට ආ ආ ආ ඒ චිත්ත චෛතසික ටිකට ගොන්න දැන් කයක් ඇති වෙන ස්වාමීන් වහන්සේ ඇහුවේ කයයි මේ මොකද්ද කයක් සංකාර වලින් කොහොමද කයක් ඇති කරන්නේ කියලා ආ අපි රන්සි කියන ඒ සතර මහා ධාතු වලින් හැදිච්ච මේ මොකද ඒ රූපේ තිබුණාට රන්සි කියන ඒ නාම රූප ටික ඒ සංකාර ටික එතෙන්ට දැම්මේ නැත්තම් එතන ඇත්තටම කයක් නැහැනේ ඉතින් එතකොට ඕක තේරුම් ගත්ත දවසට ස්වාමීන් වහන්සේ අපි මේ ලෝකේ ජීවත් වෙනවා කිසිම කෙනෙකුට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුවනේ ඒක පැහැදිලි කරන ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරන්න ටිකක් අමාරු ස්වාමීන් වහන්සේ තේරෙනවනේ මම කියන්නේ ඉතින් මම අම්මට ඉන්නේ කියලා දුන්නේ අම්මා දැන් මම මගේ දුව කියන එක අම්මා දාගත් එකක් නේ අතින් ඒ ටික ඇත්තටම දැන් ඇත්තටම දුවගෙන් කියන වැඩේ අර කියනගෙනුත් කියනවා එහෙමයි ඉතින් එතකොට ඒ එයාගෙනුත් ඒ දෙයම කියනවා නම් දුවගෙනුත් ඒ දෙයම කියනවා නම් ඒ දෙයම නම් ගුණෙන් බලාපොරොත්තු වෙන්නේ මෙයා දුව නැති වුණා කියලා අරගෙන ඒ දෙයම ඒ විදිහටම සිද්ධ වෙනවා නම් දුකක් ඇති වෙන්න විදියක් නැහැ එහෙමයි ආදරය කරුණාව ඒව ඔක්කොම අන්න ඒව ටික ඔක්කොම තියාගෙන තියෙන නිසා අර ඒකේ ඉතින් අන්න ඒක තමයි තණ්හාව කියලා කියන්නේ ඒක. එහෙම දුක කෙරෙහි තියෙන තණ්හාව බැඳීම නිසා තමයි ඒ දුක ඇති වෙන්නේ. එතකොට ඇත්තටම බැලුවොත් දුක ඇති වෙන්නේ කොහොමද? ඇත්තටම දුක ඇති වෙලා තියෙනකොට මට මම මගේ කියන එකට තමයි දුක ඇති වෙලා තියෙන්නේ. නැත්නම් ඒ කාරණාව නේ කියලා පුද්ගලයාට නෙවෙයි. ඒ පුද්ගලයා නේ මම දැන් දුව මගේ වෙච්ච නිසායි දුක ඇති වෙන්නේ. ඉතින් වෙන කෙනෙකුගේ දුවක් වුණා නම් ඒ දුවට තියෙන ආදරේ මේ අර 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 විදිහටම තමයි අනිත් විදිහට හැබැයි තමන්ගේ දුව වුණා තමයි ඒ දුවට අර අර විදිහට ආදරේ වැඩි වෙන්නේ. මේ ඒක නිසා හැබැයි මම මේ අපිට ඉතින් තේරුම් ගන්න තියෙන හොඳම උදාහරණ හොඳම කාරණාව තමයි අපිට ඇත්තටම දුකක් කියලා ඇතිින්නේ කෙනෙකුට අර මම මගේ කියලා අල්ලගත්ත තරමට තමයි දුක ඇති වෙන්නේ. හොඳයි තව ටික මිලා දිනවා විනාන් දෙයක් විතර වගේ. අවසරයි ස්වාමීන් වහන්ස. අනේ ඒක නම් තව ඇඩ් කරන්න ඕනේ. මොකද සමාජයේ මේ මේ දැන් යුතුයකම දැන් මගේ යුතුයකම කියන එක ඔළුවේ තියෙනවා. ඒ යුතුයකමයි යුතුයකම හැබැයි බැඳීමකින් අලීමකින් නැතුව ඒ යුතුයකම පැහැරා ඉන්න බෑ. ඒක ඒක වෙනම එකක් නේ නේද ස්වාමීන් වහන්ස අපි අර කයක් ඇති වෙන්නේ සංකාර වලින් කිව්වට අපි සීලයක් ඒවත් තියෙනවනේ සීලය සම්පූර්ණ වෙන්නේ ඒක අපි අර මොකද ඒ ඒ අපි අර බැලන්ස් එකෙන් දෙපැත්තේ තැවරි නැතුව මැද යන්න ඕනේ කියන එක මතක තියෙන්නත් ඕනේ නැත්නම් අපේ ඔව් අනිවාර්යයි එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්ස අවසරයි අනේ ඉම්රාන් තව කවුරු හරි ප්‍රශ්න තියෙනවද අමරා කතා කරන්න දේවල් එහෙම තියනවද? ඒ කියන්නේ ඔක්කොම තියලා තියෙන දැන් නේ. කිසිම ප්‍රශ්නයක් නැත්නම් එහෙනම් අද අපි අදට තියෙන ධර්ම සාකච්ඡාව මෙතන නවත්තමු. මොකද ගිය සතියේත් අපිටම මම බොහොම කනගාටු වෙනවා. අපිට ඒ ධර්ම සාකච්ඡාව කරන්න බැරිුණා මොකද ඉදා ටිචින් දවසේ රැ එළිය වැටෙනකම්ම ධර්ම සාකච්ඡාව තිබුණා ඉතින් ඒක බොහෝ වේල මාසු වුණා උදේ තවත් උදේ ඒ වෙලාව වෙනකොටත් මට මග හරින්න බැරි කරු මේ කාරණාවල් දෙදුනා ඉතින් ඒක නිසා නැත්තම් මම රැ ධර්ම දේශනාව කරලා නිදිමරුවා කියලා නෑ උදේ ධර්ම දේශනාව කරන්න ඕන නිසායි මම කුමාර බුද්දත් ලින්ක් එක යවන්න කිව්වේ නමුත් මේ වෙනකොටත් මට අර නෑ රාත්‍රී ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච සිද්ධාන්ත එක තව යම් යම් අත්‍යවශ්‍ය කාරණාවල් ඒ දෙන්න සිද්ධ වුණා ඉතින් ඒක නිසා තමයි ඒක අපිට අතර ගියේ එතකොට අපි උත්සාහ ගන්න ඕන හැම තිස්සෙම සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය කියන දෙක වෙන් කරලා දැන හඳුනාගෙන හැම තිස්සෙම
අපිට යමක් සිද්ධ වෙනකොට යමක් පේනකොට දැනෙනකොට ඇහෙනකොට දැනගන්නකොට මේ ආදී හැමතැනදීම යෙදෙන පංචපාදනස්කන්ධයේ යෙදෙන ඒ පරමාර්ථ සත්‍ය හෝ සම්බුද්ධ සත්‍ය කියන එක අපිට කොහොමද යෙදෙන්නේ කියන එක බලාගත්තාම ওই දෙක තියෙනවා කියන දැන් සමහර වෙලාවට මේ දෙක බලන්න නැතුව ওই ගියම සමානලාට පංචපාදනස්කන්ධයේ එක තුළ මේ විදිහට මේ පරමාර්ථ සත්‍ය හෝ සම්බුද්ධ සත්‍ය කියලා දෙකක් තියෙනවා කියලා තෝරන්න බැරි වෙනවා. දීජේක නිසා අපි ওই දෙකම කලවම් කරගත්ත නිසා තමයි එහෙම වෙන්නේ. හැබැයි අපි විමසලා බලන්න ඕන හැම දෙයක්ම ඒ සම්බුද්ධ සත්‍ය පරමාර්ථ සත්‍ය ගැන. ඒ දෙක විමසලා බලන්න අපිට අපි ළඟ තියෙන ලෝභදේශ මොහොත අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට සත්‍ය පුජ්‍යලේ කෙනෙක් පුජ්‍යලේ නෙවෙයි මේවා කරන්නේ ඔක්කොම ධර්මතාවයක් බව අපිට තේරෙනවා. ඒ ඉතිගමන සක්කාය දිට්ඨිය දුරලයි. හොඳයි එහෙනම් අද සහභාගී වෙච්ච හැමෝටම මේ ධර්මතාවයේ නිසා යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා නම් මම සතුටු වෙනවා. අද ධර්මයේ සාමය සංසාරේ දවය. හොඳයි හැමෝටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු